ඉතින් මොන තත්ත්වයක් හමු වුණා බැරිුණේ ඔබේ ජීවිත ඔබේ ඉස්සරහට යන්න ඕනේ. රටේ තියෙන දේවල් එක්ක ඔබේ ඔබේ පසුබෑමක් තියෙන බෑ ඔබේ ජීවිත ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකට පවතින ක්‍රමවේද හමු වේ. ඔබ ඉදිරියට යන්න ඕනේ. ඉතින් මේ ඔන්ලයින් ක්‍රමය සමහර වෙලාවට ඇත්තටම සාර්ථක නැති වෙන්න පුළුවන් ඔබට මේක මහා කම්මැලි දෙයක් අපි පන්ති කාමරයක් තුළ හම්බ වෙනවට වඩා ඔබේ පාසලේ කටයුතු පවා ඒ හැමදේම ඔබට බොහොම මන්දගාමී ටිකක් පසුගාමී සිතුවිලි ඇති මේ ඔන්ලයින් ක්‍රමවේදයක් එක්ක. නමුත් ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ මේක ෆිසිකල් ක්ලාස් එකක් විදිහට පවත්වන්න. නමුත් තියෙන තත්ත්වයක් එක්ක දැන් සුළු මොහොතකට කලින් මේක 21 වෙනිදා දක්වා දීර්ඝ කරා. ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි ඉතින් මේ ක්‍රමයට යන්න ඕනේ. ඒ නිසා අපි දවස් ගැන මේක කෙරෙන විදිහ ගැන මම ඔබට පසුව කියන්නම්. අපි පටන් ගමු. දැන් මේ උසස් පෙළ කියන කඩේම සාමාන්‍ය පෙළ කියන කඩේමෙන් පස්සේ ඔබ එන මේ උසස් පෙළ කියන කඩේම කොයි විදිහටද ඔබේ ජීවිතවලට බලපාන්නේ? මොකක්ද මේ උසස් පෙළ? ඇයි ඔබ උස ඇයි ඔබට උසස් පෙළ වැදගත් වෙන්නේ කියන කාරණාව මුලින්ම දැනගන්න ඕනේ. ඒ සේරටම කලින් මම කියන්නම් ඇයි ඔබ මගින් මේ දේවල් දැනගත යුත්තේ කියන කාරණයට මම ඔයගලන්ට පිළිතුරක් දෙන්නම්. මොකද ප්‍රසිද්ධ දේශකවරයෙක් නෙමෙයි මම, ප්‍රසිද්ධ නමක් තියෙන කෙනෙක් නෙවෙයි. එතකොට ඔබ හිතන්න ඕනේ ඇයි ඔබට හේතුවක් තියෙනවනේ ඇයි මගෙන් ඉගෙන ගන්න, මගෙන් මේ දේවල් අහන්න. ඔබට සාධාරණ හේතුවක් තියෙනවා. මේකට අවශ්‍ය කරන උත්තරේ දෙන්න මම බැරිලා ඉන්නවා. මම නිලුක්ෂි ශජිකලස ගන්ධි, මගේ නම. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් මගේ මූලික උපාධිය විදිහට ආර්ථික විද්‍යාව විශේෂ උපාධියක් ගෞරව සාමාර්ථයක් සහිතව 2009 වර්ෂයේදී සම්පූර්ණ කළා. ඒ වගේම මේ වෙනකොට මම මගේ පශ්චාත් උපාධිය ආර්ථික විද්‍යාව විෂයෙන් හදාරමින් ඒකේ දෙවන අධ්‍යයනයේ තමයි කටයුතු කරමින් ඉන්නේ. ඉතින් 2013 වර්ෂයේ මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ මගේ පාසල ප්‍රවේශ්කම විද්‍යාලයේ. ඉතින් ඒකේ ප්‍රතිඵල ඉහළ ප්‍රතිඵල ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෞරව සාමාජිකයෙක් සහිතව දැන් නැවතත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා. ඉතින් ආර්ථික විද්‍යාව විෂය කෙරෙහි මගේ තියෙන දැනුම ගැන ඔබට මට දෙන්න පුළුවන් සහතිකය තමයි ඒක. දැන් මං උගන්වන්න ඔබට මං උගන්වන එකෙන් තියෙන තත්ත්වය මොකද? ඇයි මං ඔබට උගන්වන්නේ? මං උගන්වන එක ඔබට සාර්ථක වෙයිද? ඇයි මං උගන්වන්න හිතුවේ කියන කාරණය ඉගෙන ගත්තොත් ඒක ඔබම අත්විඳලා බලන්න කොහොමද. මොකද අපි මේ පන්තිය පවත්වාගෙන යන්න මම ආර්ථික විද්‍යාව ලියපු කෙනෙක් විදිහට ලියලා බොහොම මෑත කාලයේ කෙනෙක් විදිහට කොහොමද ආර්ථික විද්‍යාව කියන විෂය ඇඟට දැනෙන්නේ කියන එක දන්නවා. ඉතින් ඒ නිසා ඒකත් එක්ක ඔබට පුළුවන්, මොකද මං දන්නවා අවශ්‍ය ක්‍රමවේදේ, මට පුළුවන් ඉතින් ඒක මට පුළුවන් උත්තරීමෙන් ඔබට ලබා දෙන්න. ඒ විශ්වාසයත් එක්ක තමයි මේ විදිහට මේ පන්ති අද ආරම්භ කරන්නේ. ඊළඟට පරිවුණේ දැන් උසස් පෙළ විභාගය කිව්වහම මේක හැමෝම කියන ජීවිතේ මහා කඩේමක්. බොහෝ දෙනෙක් ඔබ අහලා ඇති ඔබේ සාමාන්‍ය පෙළ පන්තිවලදී උසස් පෙළ ජය ගන්න පුතේ එතනින් මෙහාට ඔබේ ජීවිතය හරි කියන තැන ඔබ බොහෝ දෙනෙක් අහලා ඇති. මේක ඔබ දැන් ලබලා තියෙන ළඟම අත්දැකීම සාමාන්‍ය පෙළ. එතකොට සාමාන්‍ය පෙළත් එක්ක ගත්තහම හාත්පසින්ම වෙනත් විෂය වෙනත් විභාගයක් වෙනත් තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක් සහිත විභාගයක් තමයි උසස් පෙළ කියලා කියන්නේ. එතකොට උසස් පෙළ කඩයිම ඔබ සමත් විය යුතු වන්නේ විශ්වවිද්‍යාල වරම් ලැබීමට පමණක්මද? හොඳ රැකියාවක් ලබා ගැනීමට පමණක්මද? බොහෝ දෙනෙක් කියන්නේ A-level පාස් වෙලා හොඳට ඉගෙන ගන්න, කැම්පස් එකට යන්න, හොඳ රස්සාවක් කරන්න. ඒව ඇත්ත, ඒව අවශ්‍යයි. නමුත් ඊට වඩා මේ උසස් පෙළ විෂය ධාරාව නැතුනේ ඔබට ඉතා පුළුල් දැනුමක් ඔබේ ජීවිතවලට එකතු වෙනවා. ඔබ කොහේ හරි තැනක ගිහිල්ලා වැඩගත් රස්සාවක් කරන්න, උපාධියක් කරගෙන උපාධිය පාස් වෙන්න, ඊට අමතරව ඔබ විසින් ඔබේ ව්‍යාපාරයක් කරන්න, ඔබේ නිර්මාණ, ඔබට තියෙන හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න, මේ හැම දෙයකටම දරුවනේ උසස් පෙළ විෂය ඕනෑම විෂයක් එක්ක ලැබෙන දැනුම ඔබට බොහොම වටිනවා. ඒ නිසා දැන් කාලයක් තිබ්බා උසස් පෙළ කියන එක ලියන්නත් මිනිස්සු මැලි වෙච්ච කාලයක්. දැන් එහෙම නෑ. දැන් අනිවාර්යෙන් 80ක 75ක ගණන් ප්‍රතිශතයක් අනිවාර්යෙන් උසස් පෙළට පෙන්නේ හිටිනවා.
දැන් විෂයන් බොහෝමයක් ඔබට ඔබ වෙනුවෙන් නිරාවරණය වෙලා තියෙනවා. ඒ විෂයන් වලට අදාළව බොහෝමයක් උපාධි නිර්මාණය වෙලා තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ, රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල කියන මේ දෙයංශයෙන්. එතකොට මේ උසස් පෙළ විභාගය ජය ගැනීම ඇතුලේ ඔබේ ජීවිතයේ ඉදිරි ගමන තීරණය වෙනවාමයි. අනිවාර්යෙන්ම ඔබ උසස් පෙළ කියන විභාගය සමත් විය යුතුමයි. එතනින් එකාට ඔබේ දක්ෂතාවයක් වෙන්න පුළුවන්, ඔබේ හැකියාවකින් වෙන්න පුළුවන්, ඔබ ඉදිරියට යන්නේ ඔබේම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබම වෙන කෙනෙක් යටද රැකියාවක් නොකරා වුණත් ඔබේම දෙයක් වුණත් ඔබට යම්කිසි මට්ටමක් ඔබේ දැනුම ඔබේ ඔබ වෙනුවෙන් යම්කිසි පෞරුෂයක් ඔබ වෙනුවෙන් යම් ඇත්තට මේක අර අපි කියන්නේ ස්ටෑන්ඩ් දෙකක් කියලා. එහෙම ස්ටෑන්ඩ් දෙකක් හදාගන්න ෆස්ට් ස්ටෙප් එක පළවෙනි තීරණය තමයි දරන්නේ උසස් පෙළ කියලා කියන්නේ. එතකොට මේ උසස් පෙළ විභාගයට කොහොමද ඔබ පෙනෙහිදින්න ඕනේ මේ දේවල් ගැන මම තවත් ඉදිරි පන්තිවලදී ඔබට කියලා දෙන්න. උසස් පෙළ දැන් ප්‍රධාන වශයෙන් විෂයන් ධාරාවන් කීපයක් තියෙනවා. ඔබ ඒයින් එකකට තීරණයක් කරලා තියෙන්නේ මේ වෙනකොට. ඒකයි අද ආර්ථික විද්‍යාව කියන මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. ඔබ තීරණය කරලා ඉවරයි එක්ක ඔබ වාණිජ අංශයෙන් හෝ කලා අංශයේ ආර්ථික විද්‍යාව විෂයක් විදිහට හදාරන්න ඔබ තීරණය කරලා ඉවරයි. එතකොට ඔබ වාණිජ අංශයේ තෝරගත්තනම් කලාංශය තෝරගත්තනම් මේ වගේ යන්න පුළුවන් මහා කැටි ගොඩක් තියෙනවා දරුවනේ. වාණිජ අංශයේ කරොත් බැංකුවකට ලීසින් කම්පැනියකට, කලා කරොත් තීෂ කෙනෙක් වෙනවා කියන සාම්ප්‍රදායික මතවලින් එහාට ඔබට බොහෝමයක් පරාසය විහිදිලා තියෙන බොහෝමයක් විශාල රැකියා පරාසයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. බොහෝමයක් උපාධි පාඨමාලා මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා මේ විෂයන් ආශ්‍රය කරගෙන. එතකොට ඔබ වාණිජ අංශයේ දරුවෙක් නම් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ඔබේ වාණිජ විෂය ධාරාව පෝෂක් කරන විෂය. අනිකුත් විෂයන්ට සාපේක්ෂව ආර්ථික විද්‍යාව කියන විෂය ඔබට බොහෝම වැදගත් සහ ඔබේ විෂය අර මන්ත්‍රවලදී පෝෂක් කරන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම කලාංශයෙන් ඔබ යම් කෙනෙක් ආර්ථික විද්‍යාව තෝරගෙන ඉන්නවා නම් දැන් මෙතන ඉන්න පිරිසෙන් කවුරු හරි ඔබට දරුවනේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ අර වගේම ඔබව පෝෂක් වෙන විෂය ඊට අමතරව කලාංශයේදී ඉසෙත් අගය කියන එක ඉතාම තරගකාරී අනිත් අංශ වලට වඩා. එතකොට ඔබේ ඉසෙත් ලකුණ හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඊළඟට ඔබට කලා උපාධි කලා විෂය ධාරාව ඇතුලේ යන්න පුළුවන් බොහෝමයක් උපාධි පාඨමාලා තියෙනවා. තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවක් පවා කලාංශයේ දරුවෙක්ට කරන්න පුළුවන් තමන්ගේ ප්‍රතිඵල මත. ඒවට තියෙනවා වෙන වෙනම අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු විෂයන්. එතකොට ආර්ථික විද්‍යාව කියන විෂය මේ හැම තැනකදීම ඉහළින්ම තියෙන විෂයක් විදිහට හඳුනන්න පුළුවන්. ඔබට ඔබේ අඳුරන අයලක්කල ඉන්නවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපදින කොමිෂන් සභාවමගින් නිර්දේශ කරන අර උපාධි පාඨමාලාවල විස්තර ඇතුළත් පොත ඔබ අරගෙන බලන්න. ආර්ථික විද්‍යාව කියන විෂය දරුවනේ ඒ හැම බොහෝමයක් උපාධි පාඨමාලාවල ඔබ සම්පූර්ණ කර තිබිය යුතු විෂයන් ගණයට අනිවාර්යෙන් වෙනවා. ඔබ නීතියක් කලා විෂය ධාරාව සහ වාණිජ ඕනම දරුවෙක්ට නීතිය වගේ විෂයන් හදාරන්න පුළුවන්. බොහොම සීමිත සංඛ්‍යාවක තමයි ඇතුළත්ීමේ හැකියාව තියෙන. ඊළඟට තොරතුරු තාක්ෂණය මේ වගේ බොහොමයක් විෂය පරාසයන් වලට ඔබට යන්න පුළුවන්. මේ ආර්ථික විද්‍යාව කියන විෂය ඒක ඔබට අමතර මාසය. එතකොට ඊට අමතරව ඔබේ උපාධි සීනිය කියන තැනින් එහාට ඔබ රැකියාව කියන තැනට ගත්තොත් ආර්ථික විද්‍යාව විෂය කියන්නේ ඔබට බොහොමයක් දේවල් තේරුම් ගන්න සමාජයේ මෙතනින් එහාට උනත් ගොඩක් දේවල් තේරුම් ගන්න උදව් වෙන විෂයක්. එතකොට ඔබේ රැකියා ස්ථානයකදී නම් වා ඉකෝන් කරලා තියෙනවා කියන්නේ කොහොමද ඉකෝන් වලට හොඳ රිසල්ට් එකක් තියෙනවා කියන්නේ කොහොමද වටිනවා. ඊළඟට ඊට පස්සේ ඔබේ අධ්‍යාපන ඔබ දිගටම ආර්ථික විද්‍යාව පැත්තෙන් කරන මේ ඩිග්‍රී එකේ ඔයාලට ලොකු දේවල් කරන්න පුළුවන්. ඒකේ වටිනාකමක් තියෙනවා. දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් පවා. මොකද ලෝකේ බොහෝ දේවල් මේ වෙනකොට මේ පවතින තත්ත්වයක් එක්ක හැම දෙම කේන්ද්‍රගත වෙන්නේ ආර්ථිකයත් එක්ක. උදාහරණයක් විදිහට දැන් ලංකාවේ මේ කොවිඩ් වසංගතයේ තුන්වෙනි ගැල්ල ප්‍රතිගෙන යනකොට කියවෙන කතාවක් තමයි ඔබ හැමෝම අහන්නේ. ලොක්ඩවුන් කරන්න කියද්දී ඇයි ලොක්ඩවුන් කියන්නේ බැරි ආර්ථිකේ කඩා වැටෙනවා. මේ හැම දෙම ගොනු වෙලා තින් දරුවනේ ආර්ථිකේ වටා. දැන් අද ලෝක නිර්මාණය වෙලා තියෙන්නේ මේ විදිහට. අපි මොන සංස්කෘති හැම දේවල්ම රැකගෙන ඉස්සරහට යන්න ඕනේ. මේ හැම දෙයක්ම ඇත්ත. නමුත් දරුවනේ අපේ ජීවිත
රටක් ගත්තොත් ඒ රටක ක්‍රියා රටක පැවැත්ම ලෝකයක් ගත්තොත් ලෝකයේ පැවැත්ම ලෝකයේ බලය මේ වගේ මහා කරුණු කාරණා ගොඩක් කේන්ද්‍රගත වෙලා තියෙන ආර්ථිකය කියන කාරණාවක් එක්ක. ඒ නිසා ඔබට ඉතාම පුළුල් දැනුම ඒ වගේම එදිනෙදා ජීවිතයට පවා ඔබට බොහොම හොඳින් දේවල් වලට මූණ දෙන්න අවශ්‍ය කරන හොඳ දැනුම පරාසයක් මේ ආර්ථික විද්‍යාව කියන විෂයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් තවදුරටත් මම මේ විෂයේ තියෙන දේවල් ඔබට මම ෆිසිකල් අපි ක්ලාසස් වලදී හම්බෙනවා බලාපොරොත්තු වෙනවා. ඒ හම්බුනකොට ඔයාලට මම වෙන වෙනම කියලා දෙන්නම් මොනවාද මේ ඉකෝන් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ ඔයගලන්ට යන්න පුළුවන් පැති. මොකද ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. එක්කෙනෙක් ඉකෝන් කරලා කරන්න කැමති දෙන්නේ තව කෙනෙක් ඉකෝන් කරනත් කියලා එකෙනෙක් එක්කෙනාට ටාගට්ස් වෙනස්. ඒකට ඒ ටාගට්ස් ඇතුලේ මේ විෂය ඔයාලා කොයි තරම් දුරට හදාරන්න ඕනද කියන කාරණාව මම ඔයගලන්ට ෆිසිකලි ඔයගලන්ව හම්බ වෙනකොට මට ඒ පිළිබඳව මම පැහැදිලි කරන්න. ඉතින් අද දවසේ ඇතුළතදී මේ ගෙවෙන පැය දෙක ඇතුළත ඔය කියන විෂය ඔය කියන කරුණුත් එක්ක මම ඊළඟට කතා කරන්නම් ඔයගලන්ට ඔබේ විෂය නිර්දේශය කොයි විදිහෙන්ද සකස් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම 2013 වර්ෂයේ මම උසස් පෙළ විභාගයේ යද්දී ඔබ දැන් කාලයක් දැන් ආර්ථික විද්‍යාව විෂය කරනවා නම් තව ඉස්සරහ යනකොට ඔයගොල්ලෝ පාස් පේපර්ස් කරන්න ඕනේ. ඒ පාස් පේපර්ස් ගත්තොත් පහුගිය අවුරුදු 20ක විතර කාලයක් ඇතුළත ආපු දරුණුතම ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මුල් දීපු කණ්ඩායම 2013 ඒ ලෙවල් ලියපු අපි. මොකද ජීවිතේ තිබ්බ ගොඩාක් බලාපොරොත්තු වෙනවටම අවංකව මගේ වුණා. මොකද මේ හිතපු නැති විදිහේ ප්‍රශ්න පත්‍රයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අවුරුද්දේ ඇත්තටම කියනනම් 2013 මේ ප්‍රශ්න පත්‍රය හදන්නේ දැනටත් ආචාර්ය ඩැනී අතපත්තු මහත්මයා ආචාර්ය ඩැනී අතපත්තු රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. එතුමාගේ අන්තිම අවුරුද්ද කියලා තමයි කිව්වේ. හැබැයි අද වෙනකොට එතුමා තමයි ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය හදන්නේ. ඊට අමතරව ඒ නිසා 2013 වර්ෂය බොහොම ආන්දෝලනාත්මක වර්ෂයක් වුණා. බොහොම අමාරු ඔගොල්ලෝ බලන්න ඉතාම අනිදුත් වර්ෂවලට සාපේක්ෂව ඉතාම දරුණු ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීපු කෙනෙක් විදිහට ආර්ථික විද්‍යාව කියන එකේ වටිනාකම සහ ඒ ගැඹුර මොකද මම කලා අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. එතකොට මගේ අනිදුත් විෂයන් වලට ආර්ථික විද්‍යාව විෂය ඒක කොච්චර අමාරු වුණත් මට කැම්පස් එකට යන්න ඕන කරපු ඉසෙඩ් එක මට හදලා දුන්නේ මගේ ඉකෝන් පේපර් එකකින්. ඉතින් ඒ නිසා මේ විෂය ඔයගොල්ලෝ බොහොම ආදරෙන් ඉස්සරහට කරගෙන යන්න. එතකොට දැනටත් අද දැන් අදට තියෙන තත්ත්වයටත් ඒ මහාචාර්යවරයාම තමයි ඔබේ ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. ඊට අමතරව ඔබේ විෂය නිර්දේශය සකස් කිරීම සඳහා දේශකවරු මහාචාර්ය ආචාර්යවරු කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැම කෙනෙක්ගෙම එක්කෙනෙක් හැමෝගෙම අදහස් එකතු වෙලා තමයි අවසානයේදී ඔබේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ. ප්‍රධාන වශයෙන් දැනී අතපති මහාචාර්යවරයාගේ තමයි හදන්නේ. නමුත් අර හැම කෙනෙක්ගෙම අදහස් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍රය හැදෙනකොට ඔබ දන්නවා පළමු කොටස සහ දෙවන කොටස කියලා ඔබට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම ඔයගොල්ලෝ එළවල වල ඉස්සෙල්ලම ලියන සබ්ජෙක්ට් එක ඉක්කොන්. ඒලව පටන් ගන්න දවසම මෙතුවක් තිබ්බ මේ තිබ්බ ටයිම් ටේබල්ස් වල ඒලෙවල් ඉකෝන් තමයි මුලින්ම තියෙන සබ්ජෙක්ට් එක. ඉතින් එතකොට ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් හිමි වෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ ආ කොටස සහ ආ කොටස යනුවෙන් කොටස් දෙකක් තියෙනවා. දෙකෙන්ම ඔබ ප්‍රශ්න පහකට පිළිතුරු දෙන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 20 ගන්න ඔබට ලකුණු 100ක් හිමි වෙනවා. ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍ර දෙක ඔබලන්ට ලැබෙන්නේ. ඊට පස්සේ ඔබේ විෂය නිර්දේශය ගත්තාම 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයේ ඔබට අර ඔයගොල්ලෝ අහලා තියෙනනේ පොඩි කාලේ නිපුණතා විදිහට ඉගෙන ගත්තා. අන්න ඒ වගේ දැන් අපි ඉගෙන ගන්න අපිට තිබුණේ පාඩම්. පළවෙනි පාඩම දෙවෙනි පාඩම ඒ විදිහට. නමුත් දැන් මේ නිපුණතා මට්ටම් අනුව තමයි ඔබේ විෂය නිර්දේශය නව විෂය නිර්දේශය සකස් වෙලා තියෙන්නේ. එතකොට නිපුණතා 12ක් ඔබ වෙනුවෙන් සම්පාදනය වෙලා තියෙනවා. 12 ශ්‍රේණිය සඳහා නිපුණතා 6ක්, ඒ කියන්නේ පාඩම් වශයෙන් ගත්ත පාඩම් 6ක්, 13 ශ්‍රේණිය සඳහා පාඩම් 6ක්. ඒ විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ නිපුණතා මට්ටම් ගත්තම ඒවයි අයි අනුකොටසුත් නිපුණතා මට්ටම් වශයෙන් බෙදිලා තියෙනවා. මේ හැමදේම ඔබේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවලින් ඔබේ ගුරුවරුන්ට දැනුවත් කරලා තියෙනවා. විෂය නිර්දේශන හරහා ඔබට බලා ගන්න පුළුවන්. දැන් අපේ පන්තිමාලාවේ තියෙන විශේෂත්වය තමයි අපි මොන අපි විශ්වවිද්‍යාල මට්ටමේ සහ අනෙකුත් එක එක්කෙනාගේ විවිධ මත තියෙනවා.
එක ආර්ථික විද්‍යා න්‍යායන් ගත්තම එක එක මත තියෙන නමුත් අපි මේ උසස් පෙළ කියලා කියන්නේ අපි තරගකාරී විභාගයකට මුහුණ දෙන්නේ. එතකොට ඔය අනිත් අයගේ මත ඔක්කොම එකට එකතු කරලා ඉගෙන ගන්න එක නෙමෙයි අවශ්‍ය. අපි තරඟයකට යන්නේ අපිට දීලා තියෙනවා මෙන්න මේ ටික තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි ඒ ටික කරගෙන ඉස්සරහට යන්නේ. එතකොට ඔබේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ඔබේ විෂය නිර්දේශය බොහොම වැදගත්. ඉතින් අපේ පන්ති මාලාවේ විශේෂත්වය තමයි අපි ඒ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සහ විෂය නිර්දේශයට අනුකූලව ඉන් පරිබාහිරට යන්නේ නැතුව ඊට අනුකූලව ඔබට අවශ්‍ය සියලුම විෂය කරුණු ටික ලබා දෙනවා. ඊට අමතරව ඔබේ දැනුමට අවශ්‍ය කරන දේවල් වෙනම ඒක ඔබේ දැනුම වෙනුවෙන් ඔබේ සාමාන්‍ය දැනීම වෙනුවෙන් ඔබේ බුද්ධිය වෙනුවෙන් ඒ වෙනුවෙන් අපිට වෙන වෙනම කතා කරන්න පුළුවන් ආර්ථික විද්‍යා කරුණු ඒ වෙනුවෙන් අපිට කතා කරන්න පුළුවන්. අපි ඒ විදිහට අපේ පන්ති මාලාව සකස් කර ගන්නවා. ඊට අමතරව දැන් මං කියවන පාඩම් 12ක් නිකුණතා 12ක් තියෙනවා 12 ශ්‍රේණියට. එතකොට මේ 12 ශ්‍රේණි නිකුණතා 12 අපි ගත්තහම මේකට වෙන වෙනම ඔයගලන්ට නිබන්ධන අපි සූදානම් කරනවා ඒක ලබා දෙනවා. ඒ නිබන්ධන වලට අමතරව දරුවනි ඔයගොල්ලෝ දිගටම මේ සංකේතයත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් පිටු 200ක කණිවෝ 100ක් පොතක් ලබා ගන්න. මොකද ඒකෙදි කෙරෙන්නේ කියන එක මම ඔයගලන්ට කියන්න. පෑනක් කොලයක් තියනවා නම් සටහනක් දාගන්න ඊළඟ දවසේ ඉඳන් එනකොට පිටු 200 100ක් කණිවෝ පොතක් ලෑස්ති කරගන්න. ඒකත් එක්ක නී පෑනක් කළු පෑනක් රතු පෑනක් අලි දූලක් පැන්සලක් මකනයක් මේ දේවල් දෙක ලෑස්ති කරගන්න. මොකද දැන් ඕගොල්ලෝ ඒ ලෙවල් කියන විෂය වෙනුවෙන් ඕගොල්ලෝ බොහොම උනන්දුවෙන් ඉන්න කාලේ. දැන් අලුතෙන් ඉගෙන ගන්න ආස කාලේ. බොහොම ලොකු උද්‍යෝගයක් තියෙන කාලයක් තමයි මේ. ඉතින් ඒ උද්‍යෝගයක් එක්ක ඕගලන්ට පුළුවන් මේ දැන් පටන් ගන්න. ඒ කොහොමද දිගට මේ උද්‍යෝගේ රඳවා ගන්න කියන එක මම ඉස්සරහට යනකොට ඕගලන්ට මතක් කරන්නම් කියලා දෙන්නම්. ඔයාලගේ උද්‍යෝගේ ඇති කරන්නම් ඒ හැම මම මේ පොරොන්දු වෙන එහෙම කරනවා කියලා. ඊට අමතරව පාඩමක් අවසානයේ ඒ කියන්නේ එක නිපුණතාවයක් ඕගලන්ට තියෙන එක නිපුණතාවයක් එක පාඩමක් අවසානයේ පසුගිය වසර 10ක ප්‍රශ්න පත්‍ර වලින් ඒ පාඩමට අදාළ සියලුම ප්‍රශ්න පත්‍ර MCQ සහ රචනා ප්‍රශ්න මේ දෙකම අපි ඔබට වෙනම නිබන්ධනයකින් ලබා දෙනවා. ඒව මම පුජ්‍යලිගවම පරීක්ෂාවට ලක් කරලා ඔබේ අඩුපාඩු වැරදි කියලා දෙන්න එහෙම සැලැස්මක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් සෑම A-level විභාගයේ දරුවනේ විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව වගේ ප්‍රශ්න විෂයක් විතරක් නෙමෙයි සෑම විෂයක්ම A-level විභාගයේ ඔබේ ජයග්‍රහණය රැඳී තිබෙන්නේ ඔබ කොයිතරම් දුරට හොඳට ප්‍රශ්නවලට උත්තර දෙනවාද කියන එකත් එක්ක. ඔබට කොයිතරම් තියරිය ඔළුවේ තිබුණත් වැඩක් නැහැ. ඔබට ප්‍රශ්නෙට උත්තරේ දී ගන්න තේරෙන්නේ නැත්තම් තියරිය ඒ විදිහටම ඇප්ලයි කරන්න. ඔබ පාඩම් කරනදී ඒ විදිහටම ලියන විදිහේ විභාගයක් නෙවෙයි උසස් පෙළ කියලා කියන්නේ. අපි ගත්තොත් සාමාන්‍ය පෙළ සිංහල ගණිත විද්‍යාව ඒ වගේ විෂය විද්‍යාව නම් සාමාන්‍යයෙන් ටිකක් තර්කානුකූල ඔබ හිතලා ලියන්න ඕනේ. ඒ නැත්නම් බොහොමයක් දේවල් ඔබට පාඩම් කරලා කරුණු වශයෙන් ලියන්න තිබුණ දේවල්. නමුත් කලා විෂය ධාරාව හෝ වේවා වාණිජ විෂය ධාරාව හෝ වේවා ජීව විද්‍යාව ගණිතය තාක්ෂණික විෂයන් මේ මොන විෂය කරත් උසස් පෙළ විභාගයේ දරුවනේ එහෙම කරන්න බැහැ. මොකද මේක කොහොමද අපි මේ කියලා වෙන විෂය කරුණ ඔබ කොහොමද ඇප්ලයි කරන්නේ ඒක තමයි ඔබ කොහොමද යොදවා ගන්න තියෙන සිද්ධි වෙනුම යොදවා ගන්න කොහොමද කියන දේ තමයි ඔබේ විභාගයේදී පරීක්ෂා වෙන්නේ. විජු ප්‍රශ්න ඔබෙන් අහන වෙලාවල් තියෙනවා. ඒ අතර වැඩි ඔබට ලකුණු ඔබ රැස් කරගත්ත යුත්තේ අර මං කලින් කිව්ව ආකාරයේ ප්‍රශ්නවලට. එතකොට එවැනි ප්‍රශ්නවලට ඔබ උත්තර ලියන්න නම් ඔබ ප්‍රශ්නවලට උත්තර ලියලා මනා පළපුරුද්දක් තියෙන්න ඕන. ඒ නිසා ඒකට තියෙන පළවෙනිම දේ තමයි පසුගිය ප්‍රශ්න පත්‍රවලට අපි පිළිතුරු ලියන්න ඕනේ. හැම අගම වශයෙන් පහුගිය අවුරුදු 10කවත් ප්‍රශ්න පත්‍ර සියල්ලම අපි ආවරණය කරලා තියෙනවා. ඒ නිසා එක පාඩමකට අදාළව ඒ පාඩමට අදාළ සියලුම පසුගිය ප්‍රශ්න පත්‍ර 10ක සියලු ප්‍රශ්න අපි ඔයගලන්ට ඒ පාඩම අවසානයේ කරවනවා. ඒක මම පෞද්ගලිකවම පරීක්ෂාවට ලක් කරනවා. ඊට අමතරව සෑම මාස 3කටම වතාවක් අපි විභාගයක් පවත්වන්න තීරණය කළ දින ඒ මාස 3ට උගන්වන ලද කොටසට. ඒ ඔබේ අර මං කිව්ව මොරාල් එක ඔබේ තියෙන උද්‍යෝගයේ දිගටම පවත්වාගෙන යන්න අපි උත්සාහ කරනවා. මේ විදිහට තමයි අපේ පන්ති පාඩම් මාලාව කෙරෙන ආකාරයේ සැකසෙන්නේ.
ඊළඟට තව දෙයක් කතා කරන්න ඕනේ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ online classes කියන එක ඉස්සරහටම යනවා. හැබැයි දැන් අපිත් මේ online class එක දිගටම පවත්වනවා. නමුත් බොහෝමයක් දෙනෙක් මගෙන් ඇහුවා individual classes කරන්න පුළුවන්ද කියන එක. individual classes කරන්න පුළුවන්. දැන් මම හිතන දෙයක් තමයි තනි කෙනෙක් තනියමම ක්ලාස් එකක් කරන්න වඩා මේ ඉක්මනගේ සබ්ජෙක්ට් එකක් තියක් පොඩි කණ්ඩායමක් එකතු වෙන එක තමයි ඔබට හොඳ. මට දැනෙන විදිහට මම පාඩම් කරපු කාලේ දැනෙන විදිහට අපිට දැන් අපි කරපු විදිහ සහ ඒකේ ලැබපු සාර්ථකත්වෙනුත් එක්ක ඒක වඩා හොඳ වෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් කරොත්. ඔබ කැමති නම් තනි වශයෙන් කරන්න ඒක මට වෙනම පොඩ්ඩක් කතා කරන්න. අපි ඔබට ක්‍රම කිහිපයක් හඳුන්වා දෙනවා පන්ති වලට සහභාගී වෙන්න. එතකොට ඒ ක්‍රම වේලාවදී කොහොමද ඔබ ඒකට සම්බන්ධ වෙන්න ඕන කියන එක පුද්ගලිකව අපිට කතා කරන්න ඒකට අදාළ කරන දුරකථන අංක සියරම මම අපේ පැය දෙක අවසන් වෙන්න යද්දි මම ඔයගලන්ට කියන්න පන්ති පැවැත්වෙන්නේ එතකොට ඔබ කැමති නම් දිගටම මේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්කත් එකතු වෙන්න පුළුවන් ඊට අමතරව ඔබ කැමති නම් individual classes වලට ඒකට වෙනම කතා කරන්න මාස් ක්ලාස් එකට වෙනම සහභාගී වෙන්න කැමති නම් ඒකට වෙනම කතා කරන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔබේ පාඩම් 12 ගත්තා. 12 වසරේ පාඩම් 12 ගත්තොත් මුලින්ම ඔබට තියෙන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පාඩම. එතකොට මේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පාඩම ඇතුලේ කියන්නේ මේ නිපුණතාවය ඇතුලේ ඔබලංගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒ සියදම අඩංගු කරලා තියෙනවා. ඊළඟට දැන් ඔයගලන්ට තියෙන ගැටලුවක් මම දන්නවා දැන් ටියුට් එකක් තියෙනවද ටියුට් එකක් ලෑස්ති කරලා තියෙන ඔබ වෙනුවෙන් දැන් අපි බලාපොරොත්තු වුණා 14 බින්දු වෙනකොට මේක ඉවර වෙයි කියලා ඒ නිසා අපි හිතුවේ දැන් මේක ෆිසික මේක ඉවර වුණාට පස්සේ ඔබ අතට මේ නිබන්ධනය يعني හાર્ඩ් කොපි එක දෙන්න නමුත් දැන් 21 බින්දු වෙනකන් යන නිසා දැනට මම ඔයගලන්ට මේක සොෆ්ට් මෝඩ් එකකින් PDF එකක් විදිහට එවන්නම් ඔයාලට පුළුවන් විදිහට ඒක දැනට මැනේජ් කරගන්න පොලයක් හරි අරගෙන ලියාගන්න මම PDF එකක් ඔයගලන්ට තව චුට්ටකින් අපි WhatsApp group එකට දාන්න ඔයාලගේ සටහනක් නිකන් කොළ ටිකක් අරගෙන දැනට මේ හිස්තැන් වලට අදාළ විෂය ගන්න මම කියනකොට ඔයාලා ලියාගන්න මේක අනිවාර්යයෙන්ම තව දුරට දිගටම ඇදෙන ස්වභාවයක් තිබුණොත් අපි ඔයගලන්ට ඒක කුරිය කරන්නම් ඔයාලගේ ගෙවල් වලට ඔයාලගේ ඇඩ්‍රස් අපිට දෙන්න මේ එකට විශේෂ අයිතිවීමක් වෙන්නේ නැහැ ඒක අපි කුරිය කරන්නම් මේ මාසෙට අදාළ නිබන්ධනය එහෙම නැත්නම් ඔයගොල්ලෝ කොහොමද මාත් එක්ක ක්ලාසස් වලට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව අනුව ඒ එන විදිහ බලලා අපිට නිබන්ධනය ඔබට ලබා දෙන්න පුළුවන් හොඳයි දැන් ඔයගලන්ට WhatsApp group එකට ගියොත් ටියුට් එකේ PDF එක ගන්න පුළුවන් මේක මම ඇත්තටම මේක මේ ටියුට් එකේ අද කරන කොටස විතරයි මේකේ අද කරන්න බලාපොරොත්තු වෙන කොටස විතරයි මේක තියෙන්නේ මේක දැම්ම print out එකක් ඔයගොල්ලෝ ගන්න එපා දැන් මේකේ අනිත් කොටසත් එක්ක සම්පූර්ණ කරලා තව පිටු හතරක වගේ ප්‍රමාණයක් add වෙන්න ඕනේ ඒ ටිකත් add කරලා මේ ටියුට් එක දෙන්නම් අද කරන කොටසට විතරයි අදාළව මේක තියෙන්නේ ඔයගොල්ලෝ ආයි දිගටම සම්බන්ධ වෙනවා නම් සම්පියත් එක්ක අපිට මේ ඒක ලබා දෙන්න පුළුවන් ඒ නිසා දැන් දිගටම සම්බන්ධ වෙන්න ඉන්න දරුවෙක් මේක print out එකක් ගන්න එපා මොකද තේරුමක් නැහැ අපරාදේ එහෙම වුණොත් අපි ඉස්සරහට බලලා මම ඔයගලන්ට දැනවත් කරන්නම් කොහොමද කරන්නේ කියලා තියෙන තත්ත්වේ මේ සිද්ධ නැති නිසා ඇත්තටම හරියට ඒක ගැන කියන්න පුළුවන් කමක් නැහැ මේ කොයි විදිහෙද කියලා මොකද අපිට සංවිධානය කරගන්න අමාරුයි මේ වෙලාවේ මොකද ගොඩක් දෙනෙක් කැමති යන්න එතකොට මේ ටියුස් දීලා ඒ දේවල් කරන දේවල් අපි සංවිධානය කරගෙන අමාරුයි මොකද දවසින් දවස තියෙන තත්ත්ව වෙනස් වෙන නිසා කොහොම නමුත් අපි මේ විදිහට ඉස්සරහට යන්නේ ඔබ දිගටම සම්බන්ධ වෙන්න ඉන්නවා නම් දැන් මේ පාඩමෙන් පස්සේ මට කතා කරන්න විදිහක් මම කියන්නම් ඒක අඳුර ගන්න විදිහ මම ඊට පස්සේ මම කියන්නම් කොහොමද ටියුට් එක ගන්න ඕනේ මේ විස්තර ටික ඔයගලන්ට කියන්නම් ඔබ ටියුට් එකේ බලන්න දැනට නිකන් ඔබට පොඩි අවබෝධයක් ගන්න නිකන් ඔබ පහල යන්න මේක පිටු නම් තියෙන ටියුට් එකක් ඔබේ පළවෙනි නිපුණතාවය ආර්ථික විද්‍යාව හැඳින්වීම ඒකේ නිපුණතා මට්ටම නිපුණතාව ඔබේ සිලබස් එකේ තියෙන ආර්ථික පද්ධතිය මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්න විකල්ප තුලනාත්මකව විග්‍රහ කරයි
මේක තමයි ඔගලන්ගේ නිපුණතාව එක විදිහට තියෙන්නේ. මේක යටතේ ආර්ථික විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ පරීක්ෂා කරයි කියන කොටස තමයි අපි අද කතා කරන්නේ. මේකෙදී මේ ටීචර්ස් ගයිඩ් එකෙන් ඔගලන්ගේ විස්තර කරන්න තියෙන්නේ. දැන් මම මේ ප්‍රසන්ටේෂන් එකෙත් පෙන්වලා තියෙනවා. ඔගලන්ට ටියුට් එකේ දෙවෙනි පිටුවට ගියොත් ඒකෙනුත් බලා ගන්න පුළුවන්. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් බව, ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම, සූක්ෂ්ම සහ සාර්ව ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාවේ ප්‍රකාශ. පොඩි printing mistakes ටිකක් තියෙනවා අකුරු වල, ඒව වෙනුවෙන් සමාවෙන්න ඕනේ. එතකොට මේ කියන විෂය කරුණු තමයි ගනුනේ ඔබලන්ට මේ පාඩම යටතේ ඉගෙන ගන්න තියෙනවා. හොඳයි. එතකොට දැන් ආර්ථික විද්‍යාව මේ විෂය ගත්තාම අර මං කලින් කිව්වා වගේ ලෝකේ ඔයාලගේ ලෝකේ ගැන අපි පැත්තකින් තියෙන රටකින් පැත්තකින් තියෙනක අපි තනි පුද්ගලයෝ වශයෙන් ගත්තොත් අපේ ජීවිතවල ආර්ථික විද්‍යාව තියෙනවා. හැම කෙනෙක්ගේම ජීවිතයේ ආර්ථික විද්‍යාවක් යම්කිසි දෙයක් තියෙනවා. ආර්ථිකය තියෙනවා. ඔගොල්ලෝ නිකන් අපි දැන් ඔගොල්ලෝ හම්බුනාම නම් අහන්නේ නැහැ. නිකන් ඔයගලගේ දෙමව්පියෝ එහෙම කට්ටිය නිකන් හම්බෙලා කතා කරනකොට කාලෙකින් මේ රස නිතර නිතර දුරකථන ඇමතුම් ගන්නවා බොහොම නෑදෑයොන්ට යාළුවන්ට. එහෙම ආර්ථිකය කොහොමද මේ දවස්වල? එහෙම අහනවා. දැන් ඔය ආර්ථිකය ගැන කිව්වහම මේ මහා ලොකු අවපාත නිෂ්පාදන අරවා මේව ලොකු දේවල් නෙමෙයි. ඒ අහන්නේ ඔබේ පවුලේ මේ දවස්වල අයවැය ටික කොහොමද? ඔබේ පවුලේ මේ දවස්වල මේ බෙල්ත් එක ඔබේ ධනය කොහොමද? ඔබ කාලා බීලා හොඳින් ඉන්නවා? මේ දේවල් මේ ඔය කියන වචනේ ඇතුලේ තියෙන්නේ ඔන්න ඔය කියන දේවල්. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔයාගේ ආර්ථිකය කොහොමද මේ දවස්වල? ඌ කියලා වැඩක් නැහැ. එහෙම කියනානේ. නැත්නම් අපි ගත්තොත් ව්‍යාපාර කරන පිරිස් සභාවකට මේ දවස්වල බිස්නස් නම් ගන්න දෙයක් නැහැ. එහෙම කියන ඔය විදිහට හිතන දරුවනේ ඔගොල්ලෝ හිතුවොත් හිතමඩ හිතලා බලන්න මේ ආර්ථික විද්‍යාව මේ ආර්ථිකය කියන දේවල් කොච්චර දුරට අපේ ජීවිතවලට සම්බන්ධ වෙනවදනේ. අපි උදේ ඇහැරිලා රෑ නින්දට යනකම් අපේ දවසේ දෛනික ක්‍රියාවලිය ගත්තොත් ඒ ක්‍රියාවලිය ඇතුලේ මේ ආර්ථික ක්‍රියාකාරකම් මිනිස්සු කරන දේවල් වල බොහොමයක් දේවල් ආර්ථික ක්‍රියාකාරකම්. අපි රස්සාවල් කරනවා, අපි ඒ වලින් සල්ලි හම්බ කරනවා, අපි කඩේට යනවා, බඩු ගන්නවා, ඒවා අපි කනවා බොනවා, ඊට පස්සේ අපි තව තව පොඩි පොඩි ස්වෑන් රැකියාවන් කරනවා නේ. අපි ඔබ ෆෝන් එකට ඩේටා කාඩ් එක දාගන්න තැන ඉඳලා දරුවනේ එතන තියෙන්නේ ආර්ථික විද්‍යාව. ඔබට මේ විෂය කරුණු කතා කරගෙන යනකොට ඒ දේවල් තේරෙයි. දැන් ආර්ථික විද්‍යාව කියන එක කතා කරනකොට මේ ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය ඇතුලේ ඕගොල්ලෝ මුලින්ම මේ මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම කියන්නේ මොකක්ද කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතනදී ආර්ථික හැසිරීම කියන එක මේ දැන් හොඳින් හැසිරෙන්න කියලා අපි කියනවානේ. හොඳින් හැසිරෙනකොට දැන් තැනකට ගියාම මේ ළමයා හැසිරෙනවා දන්නේ නිතර දෙමව්පියන්ගෙන් ඔගොල්ලෝ අහන අර ළමයා නම් දන්නවා හොඳට හැසිරෙන්නේ. තැනකට ගියාම හැසිරෙන්නේ දැන්නේ කතා කරන්න එපා. ඔය විදිහට ලස්සනට ඉඳගෙන ඉන්න හොඳට කය පිළිවෙලට කන්න බොන්න ලස්සනට ඇඳගෙන යන්න ඉස්කෝලේදී ඔබේ හැසිරීම වෙනම තියෙනවා. ඒ හැසිරීම ගැන වෙනම විනය නීති වීදි මාලාවක් තියෙන. ඔය හැසිරීම කියන්නේ අපි තැනක ඉන්න විදිහනේ. හැසිරෙනවා කියන්නේ කොහොමද අපි යම්කිසි දෙයක් යම්කිසි තැනක අපි කොහොමද ඉන්නේ ඒකනේ අපි හැසිරෙනවා කියලා කියන්නේ. එතකොට මේ ආර්ථික හැසිරීම කියන්නේ ආර්ථිකය තුල කොහොමද මිනිස්සු හැසිරෙන්නේ ආර්ථිකය තුල කොහොමද මිනිස්සු හැසිරෙන්නේ කියන එක තමයි මේ ආර්ථික හැසිරීම කියලා කියන්නේ. මිනිසුන්ගේ මේ ආර්ථික හැසිරීම මොකද? මිනිසුන්ගේ අපි ගත්තොත් මිනිසුන්ගේ සමාජීය හැසිරීම වෙනම තියෙනවා. මිනිසුන්ගේ ආගමික හැසිරීම වෙනම තියෙනවා. මිනිසුන්ගේ දේශපාලන හැසිරීම වෙනම තියෙනවා. මිනිසුන්ගේ සංස්කෘතික හැසිරීම වෙනම තියෙනවා. ඔය ඒ දේවලුත් එක්ක අපි කතා කරන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම මොකක්ද කියන එක තමයි අපි පළවෙනියෙන්ම කතා කරන්නේ. ඊට පස්සේ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් බව. විද්‍යාවන් වල විවිධ ප්‍රභේද තියෙනවා. ඒ විද්‍යාවන් වල ප්‍රභේද ගත්තහම ආර්ථික විද්‍යාව වැටෙන්නේ මොන ගණයේද?
එතකොට ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම මොකක්ද? ඇයි ඔබ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ? ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන ප්‍රභේද දෙක මොනවාද? ඒවා කොහොමද? ඒවා වෙනස් වෙන්නේ කොහොමද? ඒවා හඳුනා ගැනීමේ දින වැදගත්කම මොනවාද? ඊට අමතරව ආර්ථික විද්‍යාවේ ප්‍රකාශ ආර්ථික විද්‍යා විද්‍යාව අපි අධ්‍යයනය කරනකොට අපිට විවිධ ප්‍රකාශ හම්බ වෙනවා. ඒ ප්‍රකාශ එක එක දේශපාලනඥයෝ ආර්ථිකය ගැන කරන ප්‍රකාශ තියෙනවා. ඊළඟට එක එක විශේෂඥයෝ ආර්ථිකය ගැන කරන ප්‍රකාශ තියෙනවා. මේ ප්‍රකාශ අපි කොහොමද තෝර බේරගන්නේ? මේවා තියෙන වැදගත්කම මොකද්ද? මේවා අපි කොහොමද අපේ ජීවිතවලට අදාළ කරගන්නේ? මේ දේවල් තමයි දරුවනේ මේ ආර්ථික විද්‍යා විශේෂයේදී පරීක්ෂා කරයි කියන නිපුණතාවයේ එකයි එක පළවෙනි පාඩමේ පළවෙනි අනුමාත්‍රිකාව යටතේ ඔබට විස්තර කෙරෙන්නේ ඒ කාරණා ටික. ආර්ථික විද්‍යාව කියන විෂය ඇතුලේ අපි කිව්වා මිනිසුන්ගේ ආර්ථික හැසිරීම විග්‍රහ කරනවා කියලා. දැන් මේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම විග්‍රහ කරනකොට බලන්නේ අපි මුලින්ම මේ දේවල් කතා කරන්නේ මිනිසුන්ගේ භෞතික පැත්තත් එක්ක. මිනිසුන්ගේ භෞතික දේවලුත් එක්ක තමයි මේ ආර්ථික. දැන් ගෝබරන්ගේ ආර්ථිකය කියන වචනෙත් එක්ක මොළුවට එන්නේ නිකන් සල්ලි, බඩු භාණ්ඩ, ඒ වගේ දේවල්. එතකොට ඒ දේවල් භෞතිකයි. සරලවම කිව්වොත් ඒ දේවල් භෞතිකයි. එතකොට අපි කතා කරන්නේ ඔබට හොඳටම තේරෙනවා අපි ආර්ථික විද්‍යාව කියන එක ඇතුලේ කතා කරන්නේ මේ භෞතික දේවල්. දැන් ඔබට පේනවා මේ ස්ලයිඩ් එක. එතකොට මේකේ තියෙනවා අපි අවශ්‍යතා වර්ග දෙකක්. ඔබේ ජීවිතයේ ඔබ ඔබේ ඔබ ජීවත් වෙනවනේ. අපි ජීවත් වෙනකොට අපිට තියෙනවා අපිට අවශ්‍යතාවයන් තියෙනවා. වුවමනාවන් තියෙනවා. නේද? මේ අවශ්‍යතාවයන් තෘප්ත කරගන්න තෘප්ත කරගන්නමින් අපි යන ගමන තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි අවශ්‍යතාවයන් අපි ඉටු කරගන්නවා. අපිට කන්න ඕන වෙනවා. අපිට බොන්න ඕන වෙනවා, අපිට අඳින්න ඕන වෙනවා, අපිට ගමන් බිමන් යන්න ඕන වෙනවා, අපිට ලෙඩ රෝග වලින් වැළකීලා ඉන්න ඕන වෙනවා, අපිට හොඳ සල්ලි හම්බ කරන්න ඕන වෙනවා. මේවා තමයි අපේ අවශ්‍යතා. අපිට ලස්සන ගෙයක් ඕන වෙනවා. මේ අවශ්‍යතා ඉටු කරගනිමින් තමයි අපි ජීවිතේ අපි ඉස්සරහට යන්න බැරෙන්නේ. එතකොට මේ අවශ්‍යතා කියන එක ප්‍රධාන වශයෙන් භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියලා කොටස් දෙකකට අපි වර්ග කරනවා. භෞතික අවශ්‍යතා ගත්තහම ප්‍රධාන වශයෙන් දැන් මේ තියෙන රූප රාමුත් එක්ක මම මේකේ වැඩි වචන සඳහන් කරේ නැහැ. මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරේ මොකද මාම විතරක් වෙන්නේ ඔබට නීරස වෙන්න පුළුවන්. මේ වගේ ක්‍රමයක නිකම් මේ පින්තූරත් එක්ක යමක් ඔබේ ඔළුවට ගන්න ඒ වෙනුවෙන් තමයි මේ මෙහෙම දෙයක් සූදානම් කරේ. එතකොට අපි මේ අවශ්‍යතා කියන එක භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියලා කොටස් දෙකකට බෙදෙනවා. භෞතික අවශ්‍යතා කියලා ගත්තහම ප්‍රධාන වශයෙන්ම ඔබට පේනවා මෙතන හඳුනා ගන්න පුළුවන් ආහාර පාන, නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන මේ වගේ දේවල්. ඔබ මේ දේවල් මේ බොහොම පුංචි දේවල් 3 4 5 වසර වෙන මේ පරිසරය පාඩමට ඉගෙනගෙන තියෙන දේවල්. මොනවාද මිනිසුන්ගේ අවශ්‍ය භෞතික අවශ්‍යතාවන් විදියට අපිට කතා කරන්න පුළුවන්? මේ දැන් රූප රාම ටික දිහා බැලුවහම ඔබට තේරෙනවා මේ හැමදේම අපිට කඩෙන් ගන්න පුළුවන් දේවල්. කඩේකට ගිහිල්ලා සල්ලි දීලා එකතු කර ගන්න පුළුවන් දේවල්. එතකොට අපිට භෞතික අවශ්‍යතා කියන එක කැඩි කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා. මේ හැම දෙයකින්ම තියෙන භාණ්ඩ සේවා. ඔබ දන්නවා භාණ්ඩ කියන්නේ මොනවද? සේවා කියන්නේ භාණ්ඩ කියලා කියන්නේ ස්පර්ශ කළ හැකි දේවල්. සේවාවන් අපිට ස්පර්ශ කරන්න බෑ, අපිට ලැබෙන සේවාව. එතකොට මේ භාණ්ඩ හා සේවා ලබා ගැනීම හරහා අපි ඍජුවම තෘප්ත කරගන්නවා මේ දේවල්. අපි කඩේට ගිහිල්ලා කෑම එකක් ගන්න එක කෑම එකක් අරගෙන කනකොට අපේ ආහාර අවශ්‍යතාවය තෘප්ත වෙනවා. අපි කඩේට ගිහිල්ලා ඇඳුමක් ගත්තහම අපේ ඇඳුම් වලට තියෙන අවශ්‍යතාවය තෘප්ත වෙනවා. අපි වාහනයක් ගත්තහම අපිට වාහනයක් ගන්න තියෙන අවශ්‍යතාවය තෘප්ත වෙනවා. හැබැයි දරුවනේ බලන්න අනිත් කොටස මානසික අවශ්‍යතා. මානසික අවශ්‍යතා යටතේ එන්නේ තමන්ට ආදරය, කරුණාව, රැකවරණය, සෙනෙහස, තමන්ට දෙන ආධ්‍යාත්මික සුවය, තමන්ගේ විනෝදය. මේ දේවල් දරුවනේ අපිට කඩේට ගිහිල්ලා සල්ලි දීලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ කියන්නේ ඍජුවම අපිට සල්ලි දීලා කඩේට ගිහිල්ලා අපිට ආදරය ගන්න පුළුවන්ද? කරුණාව ගන්න පුළුවන්ද? බැහැ.
ඒ දේවල් මානසිකව ආධ්‍යාත්මිකව සමාජීය වශයෙන් ඔබේ පරිසරයේ ඔබට හැදෙන දේවල්. එතකොට දැන් ඔබට පැහැදිලිවම තේරෙනවා ඇති මේ භෞතික අවශ්‍යතාවයන් මානසික අවශ්‍යතාවයන් කියන දෙකේ වෙනස. එතකොට මේ වෙනස යටතේ ඔබට හඳුනා ගන්න පුළුවන් ආර්ථික විද්‍යාව කියන විෂයපතය ඇතුලේ අපි කතා කරන්නේ මෙන්න මේ මිනිසුන්ගේ භෞතික අවශ්‍යතාවයන්. මේ භෞතික අවශ්‍යතාවයන් කොහොමද මිනිස්සු සපුරා ගන්නෙ කියන කාරණේ තමයි දරුවනේ අපි ආර්ථික විද්‍යාවෙන් කතා කරන්නේ. හැබැයි ඒ කතා කරන්න ඕන අපේ මානසික අවශ්‍යතා පිට තෘප්ත කරගන්න. ඔබට ඔබ සාර්ථකත්වයට යනවා කියන ඔබට තියෙන ඔබේ ඒක ඔබේ මානසික අවශ්‍යතාවය. ඒක භෞතික අවශ්‍යතාවයක් නෙමෙයි. මම හොඳ මනුස්සයෙක් වෙනවා, මම හොඳ රස්සාවක් වෙනවා. ඒ ඔබට ඔබේ ඔළුවෙන් හැදගෙන ඔබේ තියෙන සිහින ඒ ඔබේ මානසික අවශ්‍යතා. ඒවා ඉටු කරගන්න අපි කතා කරනවා භෞතික අවශ්‍යතා කෙරෙහි මිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියන කාරණා. එතකොට ඔබ ගත්තනම් ඔබේ ටියුට් එක දැන් පොඩි කොලය මොන හරි කොලයක දැනට අපි මේ විදිහට සටහන් කරගමු. ටියුට් එකේ ඔබට පේනවා අපි අවශ්‍යතා කියන මාතෘකාව යටතේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ට අවශ්‍යතා පවතින අතර එම අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකකි කියලා සඳහන් කරලා ඔබට හිස්තැන් දෙකක් ලබා දීලා තියෙනවා. ඒ හිස්තැන් දෙකේ ලියා ගන්න දරුවනේ පළවෙනි අවශ්‍යතාවය මොකද්ද? භෞතික අවශ්‍යතා. දෙවැනි ගණන මානසික අවශ්‍යතා. භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා. මම ඒ කියන්නේ මුළු ටියුට් එකේ තියෙන අනිත් කොටසුත් එක්කම ලියා ගන්න යන්න එපා. දැනට ඔයාලා ඔය හිස්තැන් ටික ලියාගෙන යනකොට ටියුට් එක ඔයාලට අතට හම්බුනාම ඒ හිස්තැනට අදාළව පුරව ගන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් අපි බලලා මේකට පුළුවන් තරම් ඉක්මනට ඔයගලන්ට විසඳුමක් දෙන්නම් ගැටලුකාරී නොවෙන්න. ඊට පස්සේ ඔබට නිර්වචනයක් අපි ලියාගමු භෞතික අවශ්‍යතා යනු කියන කොටසට. භෞතික අවශ්‍යතා යනු භාණ්ඩ හා සේවා පරිභෝජනය මගින් ඍජුවම සපුරාගත හැකි අවශ්‍යතාවයන්ය. උදාහරණ ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන. මේ ස්විච් කෙනෙක් ඉන්නවා නම් භෞතික අවශ්‍යතා යනු භාණ්ඩ හා සේවා පරිභෝජනය මගින් ඍජුවම සපුරාගත හැකි අවශ්‍යතාවයන්ය. උදාහරණ ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන. ඊළඟට මානසික අවශ්‍යතා යනු කියන කොටසට. මානසික අවශ්‍යතා යනු භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් ඍජුවම සපුරාගත නොහැකි අවශ්‍යතාවයන්ය. උදාහරණ ආධ්‍යාත්මික සංවර්ධනය, ආදරය, කරුණාව. ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් මානසික අවශ්‍යතා යනු භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන්
ඍජුවම සපුරාගත නොහැකි අවශ්‍යතාවයන්ය. උදාහරණ ආධ්‍යාත්මික සංවර්ධනය, ආදරය, කරුණාව. සමාජයේ පවතින සීමිත සම්පත් යොදා ගනිමින් මිනිසුන් තම භෞතික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සිදු කරන ක්‍රියාකාරකම් හා හැසිරීම් ආර්ථික හැසිරීම් වන අතර ආර්ථික විද්‍යාව තුළින් මිනිසාගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කෙරේ. ඒක ඔබලගේ ටියුට් එකේ ලියලා තියෙනවා. සමාජ ආර්ථික හැසිරීම කියන කාරණාව දැන් මෙතනදී අපි කතා කරන්නේ මම කිව්වා භෞතික අවශ්‍යතාවයන් ගැන. මිනිසුන්ගේ භෞතික අවශ්‍යතාවයන් ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ මිනිසුන්ගේ භෞතික අවශ්‍යතාවයන් ගැන කතා කරන්නේ අපි දැන් සමාජයේ පවතින සීමිත සම්පත්. මේ වචන දරුවනේ ඕගොල්ලෝ ආර්ථික විද්‍යාව කියන විෂය ඇතුලේ තියෙන බේසික්ස් මූලික දේවල්. මේව තමයි පදනම ආර්ථික විද්‍යාවේ පදනම. සීමිත සම්පත් සමාජයේ තියෙන සීමිත සම්පත්. මේක වැඩිදුර හිතන්නේ ඕගොල්ලෝ හිතන්නේ දැන් සම්පත් ගැන කියලා කිව්වහම ඕගොල්ලන්ට මතක් වෙන්නේ මොනවාද සාමාන්‍ය තියෙන අපේ තියෙන ස්වභාවික සම්පත් ඒ වගේ දේවල් නැත්නම් මම එහෙම හිතා. දැන් අපේ අපේ තියෙන මේ භෞතික අවශ්‍යතාවයන් සපුරා ගන්න සමාජයේ තියෙන සීමිත සම්පත් කොහොමද අපි පාවිච්චි කරන්නේ? මේ මේ දේවල් මේ සම්පත් යොදාගෙන අපේ භෞතික අවශ්‍යතාවයන් සපුරා ගන්න මිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියන එක තමයි. ඒ වෙනුවෙන් මිනිස්සු කරන ක්‍රියාකාරකම් තමයි දරුවනේ ආර්ථික හැසිරීම කියලා අපි කතා කරන්නේ. හැසිරීම කියන්නේ අපි දැනගන්නේ දැන් මේ ආර්ථික විද්‍යාව අපේ විෂය මොකද්ද? ආර්ථික විද්‍යාව. එතකොට මේ ආර්ථික විද්‍යාව ආර්ථික හැසිරීමනේ අපි ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ. එතකොට මේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? මේක තමයි ඊළඟට ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මේක මොන විදිහේ විද්‍යාවක්ද? ඔගොල්ලෝ විද්‍යාව ඉගෙනගෙන තියෙනවනේ. එතකොට ඒ ඉගෙනගත් විද්‍යාව විෂය ඔගොල්ලෝ ලැබ් එකට යනවා ඊපස්සේ පරිසරය නිරීක්ෂණය කරන ඔහොමනේ ඔගොල්ලෝ හදාරපු ඔගොල්ලෝ සමන් කළේ ඔගොල්ලෝ විද්‍යාව තුළ ඉගෙන ගත්ත ඒක. දැන් මේකත් මේ ආර්ථික කියන එක මේකත් විද්‍යාව. මේක මේ මොන විදිහේ විද්‍යාවක්ද? මේක ඇයි ඉකෝන් කරන අක්කලයිලා ලැබ් වල යන්නේ නැත්තේ? මේ ලැබ් එකට ගිහිල්ලා කරන්න පුළුවන් විද්‍යාවක්ද මේක? ඒක තමයි අපි දැන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ විද්‍යාව කියන එක ලෝකේ දරුවනේ තියෙන දැනුම ලෝකේ මිනිස්සු ගන්න දේවල් ලෝකේ මිනිස්සු හොයාගෙන තියෙන දේවල් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. විද්‍යාව සහ කලාව. ලෝකේ ඕනම දෙයක් මේ දෙකට අයිති. ඕනම දෙයක් මේ දෙකට අයිති. මේ දෙකේ විවිධ ප්‍රභේදවලට අයිති. දැන් අපි කතා කරන්නේ මේ විද්‍යාව කියන එක ඇතුලේ. එතකොට විද්‍යාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි යම් කිසි නිරීක්ෂණයක් කරලා යම් කිසි නිගමනයකට එළඹෙනවා. ඔබේ ටියුට් එකේ තියෙනවා, මේ ස්ලයිඩ් එකේ තියෙනවා. බලන්න විද්‍යාවක් යන ස්වභාවික සංසිද්ධි නිරීක්ෂණය අත්හදා බැලීම සහ න්‍යායාත්මක පැහැදිලි කිරීම හරහා විමර්ශනයට ලක් කිරීම. දැන් ඔගොල්ලෝ විද්‍යාවේ විවිධ පරීක්ෂණ කරන්නේ. ඔගොල්ලෝ විද්‍යාව විෂය ඉගෙන ගන්නකොට විවිධ පරීක්ෂණ කරා. බොහොම ප්‍රාථමික පරීක්ෂණයක් අපි ගත්තොත් ඔගොල්ලෝ තනකොළ ටිකක් පොල් කට්ටෙන් වහලා බැලුවොත් අවුව වැටෙන්නේ නැති වුණාම වතුර වැටෙන්නේ නැති වුණාම මේ තනකොළ ටිකට මොකද වෙන්නේ කියලා. ස්වභාවික සංසිද්ධිය ඔගොල්ලෝ ඒක නිරීක්ෂණය කරා. ඊළඟට අත්හදා බැලුවා එක එක රසායනික ද්‍රව්‍ය වලට එක එක තව රසායනික ද්‍රව්‍ය එකතු කරාම මොන පාට දෙන්නේ මොකද වෙන්නේ ඒවා පිපිරෙනවද. ඒ විදිහට ඔගොල්ලෝ ඒක පර්යේෂණ කරා. ඒ වගේ මූලික දේවල් ඉගෙනගෙන තියෙනවනේ. එතකොට මේ සංසිද්ධි ස්වභාවික දේවල් නම් අපි විද්‍යාවකින් හදාරන්නේ. එතකොට ඇත්තටම පරිසරයේ තියෙන දේවල් මේවා කොහොමද වෙන්නේ? මේවා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ওই දේවල් අපි විද්‍යාවද ඉගෙන ගත්තේ. එතකොට
මේවා අපි හොඳට නිරීක්ෂණය කරනවා අත්හදා බලනවා ඒකේ හේතෙන් ස්වභාවික ලෝකෙත් ඒක වෙනවා දැන් අපිටත් ඒක හැමම වෙනවා දේ කියන පද්ධතිය ඇතුළේ සහ ඊට පස්සේ අපි මොකද කියන්නේ ඒකද න්‍යායාත්මක පැහැදිලි කිරීම දීලා ඒක විමර්ශනය කරන එක නේ ඒක ගැන අපි හොයනවා මේකට විවිධ න්‍යායන් දාලා ඒක හොයනවා දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති උඩුකුරු තෙරපුම බොහොම සරල දෙයක් වතුර කඩේටම ප්‍රෝ වාජනයේකට බැස්සා අපි මොනහන් අපි බැස්සොත් ඒ වතුර එළියට යන මේවා අපි අත්හදා බලනවා හැමතිස්සෙම මේක මෙහෙම වෙනවා ඒ අත්හදා බැලීම හරහා යම්කිසි විමර්ශනයකට ලක් කරලා අපි නිගමනයක් ලබා ගන්න ඒව තමයි දරුවනේ විද්‍යාවක් කියලා කියන්නේ එතකොට මේ විද්‍යාවන් විමර්ශනය කරන ක්‍රමයට අපි කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා විද්‍යාව විමර්ශනය කරන ක්‍රමයට අපි කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා විද්‍යාත්මක ක්‍රමය කියලා කියනවා එතකොට මේ විද්‍යාත්මක ක්‍රමය පාවිච්චි කරන විෂයන් අපි විද්‍යාවක් කියලා කියන හැම විද්‍යාවක්ම යම්කිසි විද්‍යාත්මක ක්‍රමයක් භාවිතා කරන්න ඕන. එතකොට මේ විද්‍යාව කියන එක නැවත වර්ග දෙකයි කොටස් දෙකයි. මොනවාද? ස්වභාවික විද්‍යා සහ සමාජීය විද්‍යා. ස්වභාවික විද්‍යා සහ සමාජීය විද්‍යා කියලා විද්‍යාවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට නිකන් මේ දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන රූප රාමු දෙක. පළවෙනි එක තියෙන්නේ natural sciences කියන්නේ ස්වභාවික විද්‍යාවන්. සමාජීය විද්‍යාවන් කියන්නේ social sciences. ඔයාලට මේ තියෙන පින්තූර දෙක දිහා දැක්කහම නිකන් වෙනසක් පේනවා. natural sciences කියන එක ඇතුලේ තනිකරම තියෙන නිකන් lab එකක් වගේ. අර social sciences කියන එක ඇතුලේ ඔයාලට පේන නිකන් අපි එළියේ ඉන්න ස්වභාවයක් පේනවා ඇති. එතකොට දැන් අපි ඒ වෙනස හඳුන ගන්න ඕනේ සහ අපි අඳුර ගන්න ඕනේ මේ ආර්ථික විද්‍යාව මේ විෂයන් දෙකේ මොන කොටසකද වැටෙන්නේ කියන එක. හරි. මම හිතනවා ඔයගලන්ට මම කියන දේවල් තේරෙනවා ඇති කියලා. තේරෙන්නේ නැත්නම් එහෙම ප්‍රශ්න තියන කරුණාකරලා මට කියන්න. අපි පුංචි break එකකට එක්ක මේ මාතෘකාව චුට්ටක් නවත්තලා වෙන දෙයක් ගැන කතා කරමු. දැන් පන්ති ගැන අපි කතා කරා ඒ පන්ති ගැන කතා කරද්දී ඕගලන්ට මම මෙහෙම ක්‍රමයක් කියන්නම් දැන් මේකෙන් පොඩ්ඩක් ඔයගලන්ගේ ඔළුව දැන් බෝරින් ඇති කියලා හිතනවා චුට්ටක් වෙනස් කරන්න ඕනේ හින්දායි මේක කතා කරන්නේ ඕගලන්ට දැන් කීප දෙනෙක් මට මේ මෙසේජස් එවලා දෙනවා ලොග් වෙන්න බැරි වුණා කියලා මේ රෙජිස්ටර් වෙච්ච අය යාලගේ දෝෂ නිසා මම ඒගොල්ලන්ට පස්සේ ඒ පිළිබඳව විස්තර කියන්නම් දැනට ඉන්න අය ඕගොල්ලෝ දරුවනේ කැමති නම් අපිට පුළුවන් කුඩා කණ්ඩායම් විදිහට පන්ති කරන්න ඔයාලගේ යාළුවෝ පස් දෙනෙක් ඒ කියන්නේ පස් දෙනා ගානේ වෙච්ච කුඩා කණ්ඩායම් පන්ති එහෙම දවස් කීපයකට ලෑස්ති කරලා අපිට කරන්න පුළුවන් අපි එහෙම සැලසුමක් දෙන්න ඕගොල්ලන්ට කවුරුත් එහෙම පස් දෙනෙක් නැහැ කියලා ඔයගොල්ලෝ පස්සු පැවෙන්න එපා මට ඔයගොල්ලෝ එහෙම කැමති නම් ඒ ගැන මට දැනුවත් කරන්න මගේ මට ඩිරෙක්ට් කතා කරන්න ඕන මේ නම්බර එක ඔයගොල්ලෝ සේව් කරගන්න WhatsApp message එකක් දාන්න මේ නම්බර එකට group එකට දාන්න අවශ්‍ය නැහැ අපි ගෲප් එකේ ඔන්ලයින් ලෙසන්ස් ගැන කතා කරමු. ඔයගලන්ට මේ WhatsApp මට කතා කරන්න ඕන නම් මගේ WhatsApp ෆෝන් නම්බර් එක 0711043976 මේකට મેસેජ් එකක් දාන්න මෙහිමයි. ඔයගලන්ට විකටම කැමති නම් ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තමයි ඔයගලන්ට තියෙන පළවෙනි ඔප්ෂන් එක. ඔන්ලයින් ක්ලාස් එකකට ප්‍රයිම් ටියුෂන් ආයතනය ඒක ප්ලැට්ෆෝම් එක තියාගෙන තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඔයගලන්ට අදාළ දැන් මේ දිගටම මේ තත්ත්වය පැවතුනොත් හැමෝටම කරන්න වෙන ඔන්ලයින් ක්ලාස් එක තමයි. ඒකේ ගාස්තුව දරුවනේ රුපියල් 1500ක් වෙනවා මාසික ගාස්තුව. එතකොට අපි ටියුබ්ස් ටික ඔයගලන්ගේ ගෙදරට කුරිය කරනවා. දැන් මේ තත්ත්වය දිගටම ගියොත් 21 වෙනිදායින් පස්සේ. ඊට අමතරව මාස් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන නම් ඒකේ තියෙන තැන ගැන මම පස්සෙ දැනුවත් කිරීමක් කරන්න ඕගොල්ලෝ එහෙම කැමති නම් ඒකේ තියෙන තැන තාම තීරණය කරලා නැහැ.
එක්ක නුගේ ගොඩ හෝ මොරටුව අවට තමයි තියෙන්නේ හරියට මේ තැන මම කියන්නම් එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් මේ මං කිව්ව මොකද මගෙන් ගොඩ දෙනෙක් ඇහුවේ මෙන්න මේ කුඩා කණ්ඩායම් පන්ති ගැන නිසා මම ඒගොල්ල හැමෝටම මගේ ලින්ක් අද මේකට සම්බන්ධ වෙලා බලන්න කියලා කිව්වා නමුත් සමහරුන්ට මේ වෙලාවට ක්ලාසස් තියෙනවා එහෙම කියලා කතා කරලා කිව්වා එයාලට මේ රෙකෝඩින් එක පස්සේ යවල ඒගොල්ලෝ තීරණ ගන්නේ ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියන්න එහෙම පස් දෙනා ගන්න එකතු වෙලා එහෙමනම් ක්ලාස් එක තියෙන්නේ ඒක ෆිසිකල් ක්ලාස් එක තියන්නේ මොරටුවේ මේ පස් දෙනා ගන්න එකතු නම් දරුනේ දවසට අපි පැය දෙකමාරක් ඕගලන්ට කරනවා දවසට පැය දෙකමාර ගන්න දවස් හතර මාසෙට හතරක් හෝ ඒ පහක් ඒක දිනේ එතකොට ඔයගොල්ලෝ එකතු වෙන පස් දෙනාගේ පුළුවන් විදිය බලලා අපිට වෙලාව සකස් කරගන්න පුළුවන් එතකොට මෙතනදී ඔබේ දෛනික ගාස්තුව වෙන්නේ මාසික ගාස්තුවක් නෙමෙයි ඔබෙන් දෛනික ගාස්තුවක් අය කරගන්නේ රුපියල් 800ක මුදලක් අපි අය කරගන්න. දෛනික ගාස්තුව විදිහට තනි ළමයෙක්ට. එතකොට ඕගලන් යාළුවෝ ඉන්නා නම් ඔයාලට එහෙම පස් දෙනෙක් එකතු වෙලා එහෙම ඔයාලා කැමති ගානක් හදාගෙන මට ඒක කතා කරලා කියන්න. ඒ අනුව බලලා මට වෙනස් කරන්න පුළුවන්. මොරටුවේ ඔයගලන්ට ගොඩක් දුර යන්නේ නැහැ. ගාලුපාර ආසන්නෙම මොරටුව නගරේ ආසන්නම තමයි. තන්තිය තියෙන්නේ ඒ නිසා මට කතා කරන්න මට කතා කරලා පෞද්ගලිකව මේක කියන්න ඔයාලට කොහොමද කෙරෙන්න ඕන කියලා මේ தත්ත්වය දිගටම පවතුනොත් අපි ඉතින් ඉවර වෙන දවසක් වෙනකම් ඔන්ලයින් ක්ලාස් එක තියනවා ඊට පස්සේ මම ඔයාලට ඕන කරන ටියුට් සේරම කුරිය කරනවා එතකොට මේ හැම දරුවෙක්ටම ටියුට් එක හම්බෙනවා සහ මේ යන ක්‍රමවේදය එකයි නමුත් ඉතින් ඔන්ලයින් ක්ලාස් එකකට වඩා මම කැමති ඔබ ෆිසිකලි සම්බන්ධ වෙනවා නම් මොකද මේ ඔන්ලයින් ක්‍රමය කොහොමද දුරට සාර්ථකයිද කියන එක ගැන පොඩි ගැටලුකාරී තත්වයක් තියෙන නිසා. එතකොට මගේ මට ඩිරෙක්ට් කතා කරන්න ඕන නම් නම්බර එක 0.71 0.31 0.71 0.31 0.31 40 WhatsApp කතා කරන්න WhatsApp මෙසේජ් එකක් දානවා නම් 0.71 0.84 39 76 කියන නම්බර එකට WhatsApp මට මෙසේජ් එකක් දාන්න මම ඔයගලගේ අවස්ථාවේ කියන්නේ ඒ අනුව අපිට ක්ලාසස් වලලා හදාගන්න පුළුවන් අද මෙතනට එන්න බැරි වෙච්ච කීප දෙනෙක්ගා මම කලින් කිව්වා වගේ ඒගොල්ලන්ට සම්බන්ධ කරගෙන ඔයගලන්ටත් අවශ්‍ය විදිය බලලා ඒක ගැන සූදානම් වෙන්න පුළුවන් හොඳයි අපිට අද දවසේ දැන් ඊළඟ විෂය කරුණු වලට යමු ඊට අමතරව ඔයගොල්ලෝ යමක් කියන්න කැමති නම් අහන්න කැමති නම් කියන්න පුළුවන් ඔබලන්ගේ මයික් එක ඔන් කරලා ඔයාලට කියන්න කැමති එහෙම කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අහන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන්. චැට් එකක් ඔන් කරලා තියෙන්නේ ඔගලොන්ට මෙසේජ් එකක් ගන්න ඕන නම් එහෙම පුළුවන්. හොඳයි අපි එහෙනම් කාඩස් ප්‍රශ්නේ වගේ හරි කමක් නැහැ එහෙනම් අපි එහෙනම් පාඩමට යමු මේ ඇත්තටම සමා වෙන්න ඕනේ ඔයගලන්ට දැන් මම හිතුවේ නැහැ මේ 21 වෙනිද වෙනකන් දීර්ඝ කරයි කියලා නැත්නම් ඔගොල්ලෝ මොකද අන්තිම හොත වෙනකනුත් ගොඩක් අය රෙජිස්ටර් වෙලා තිබුණේ නැහැ ඊට පස්සේ රෙජිස්ටර් මොකද එයාලා රෙජිස්ටර් වෙලා තිබුණා නම් අපිට මේ මොකක් හරි කරන්න තිබුණා මොකද ඉන්න ප්‍රමාණය ගැන හරි අවබෝධයක්වත් නැතුව මට මේ මේක කුරිය කරන්නේ දේවල් හිතාගන්න බැරි වුණා දෙවිමක් අපි ඔගලන්ගෙන් ගත්තෙත් නැති නිසා දැන් ගොඩක් දෙනෙක් කීප දෙනෙක්ම පර්සනල් මෙසේජස් දාලා තිනවා ජොයින් වෙන්න බැරි වුණා කියලා දැන් විවිධ හේතු මත මේ ටියුට් එක ඔයගලන්ට දෙන්න බැරි වීම ගැන ඇත්තටම කනගාටුයි මේ මොකද අපි ලෑස්ති කළා කිව්වෙ මෙහෙම කරන්න නෙවෙයි නමුත් ඔගොල්ලෝ බලන්න කොහොමද ඉදිරියට පන්තිට සම්බන්ධ වෙන්න විදිය බලලා මට ඇත්තටම කොහොමත් 15 වෙනිදා වගේ වෙනකොට ඔගොල්ලෝ කොහොමද කැමති කියන එක ගැන මේ කියන්න ඒ විදිහ අනුව මම ඔයගලන්ට ටියුට් එක කොහොමද ලැබෙන්න සලසන්නේ කියන එක බලලා ටියුට් එක ලැබෙන්න ක්‍රමයක් ඔයගලන්ට දැස්ති කරන්නම් පළවෙනි පාඩමට අදාළව සියලු පිටුත් එක්ක ඒ එතකන් ඔයගොල්ලෝ ඊළඟ සතියේ පාඩමට සම්බන්ධ ඊළ අනිත් එක තමයි ප්‍රධානම දේ මේ දිනය ඔයගලන්ට මේ වෙලාව ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් ඒ පිළිබඳව කියන්න ඒකට මට ප්‍රසන්න එකක් කියලා තියෙනවා ඒ නිසා ඔයගලන්ට එහෙම අවස්ථාවක් තියෙනවා නම් වෙලාව අපිට වෙනස් කරගන්න පුළුවන් ඒ නිසා ඒක ගැන කියන්න ඒ අනුව අපි ලැබෙන සතියේ පන්තිය කොහොමද කරන්න කියන එක ලෑස්ති කරන්න පුළුවන්
ඒ වෙලාවත් එක්ක බලන දෙ මෙහෙම දිගටම කරගෙන යන්න වුණොත් අපි ඒ විදිහට කරමු. පුළුවන් දවසක ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්න. හැබැයි කරන අන්තිම කරන ක්‍රමවේදය ඒ විදිහටම යනවා. ඔබලු කොයි විදිහටද ජොයින් වෙන්න කැමති කියන එක 15 වෙනිදා වගේ වෙනකොට මට පර්සනල් මෙසේජ් එකක් දාලා කන්ෆර්ම් කරන්න කියලා ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම. හරි, අපි එහෙනම් ආයේ පාඩමට යමු. ස්වභාවික විද්‍යාවන්. එතකොට දැන් ඔයාලට මේක පැහැදිලි වෙනසක් දකින්න නැති natural sciences, social sciences කියන දෙක මම කියව විදිහට. දැන් natural sciences ගත්තහම natural කියන එකෙන් ස්වභාවික. ඒ වචනේම මම හිතන්නේ ඔයගලන්ට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ස්වභාවික කියන්නේ ස්වභාවික විද්‍යාවක් කියලා කියන්නේ ස්වභාවික විද්‍යාවක් කියලා කියන්නේ අපි කිව්වා දැන් ස්වභාවික සංසිද්ධි නිරීක්ෂණය කරන එක තමයි විද්‍යාව කියලා කියන්නේ විද්‍යාව කියන්නේ කියලා අපි කිව්වා. එතකොට ස්වභාවික විද්‍යාවක් කියන එකේදී අපි කතා කරන්න ඕනේ එහෙනම් ස්වභාවික දේවල් ගැන. ඔයගොල්ලන්ට ඒක වචනෙන් තේරෙනවා. ස්වභාවික දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ස්වභාවික ලෝකය ඊළඟට ස්වභාවික ලෝකයේ තියෙන විවිධ සංසිද්ධි ඒ පිළිබඳව හොයන විෂයන් විද්‍යාවන් තමයි ස්වභාවික විද්‍යාව. සරලවම කිව්වොත් ස්වභාවික ලෝකය. ස්වභාවික ලෝකය ගැන හොයන විෂයන්. එහෙම මතක තියාගන්න. මේ නික ලේසි ක්‍රම ඔබට කියන්නේ මේ පාඩම දැන් මෙහෙම නිකන් ඔයාලට ආගන්තුකයි වගේ නම් මේ කියන එක අපිට මම ලබන සතිය ඊළඟ පාඩම් ඊළඟ කොටස පටන් ගන්න මේ ගැන ආයේ ඔයගලන්ට එක පොඩි පරීක්ෂණයක් කරලා ඒ නිසා නොතේරෙන දේවල් දැන් අද නිකන් අහන්න බයයි නිකන් ලැජ්ජයි වගේ නම් ලබන සතියේ හරි අහන්න. දැන් මේ ස්වභාවික ලෝකය. එතකොට ඔබට ඉබේම දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්තා පරිසරය කියන විෂය. මේ පරිසරය කියන විෂය ඇතුලේ දැන් ඕගොල්ලෝ ඕලෙවල්ස් කරනකොට වෙනම ඉගෙන ගත්තානේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව. මේ තුනම ඕගොල්ලෝ ඉගෙන ගත්තානේ විද්‍යාව කියන විෂය ඇතුලේ ඕලෙවල් වලට යද්දි. එතකොට දැන් මේ පරිසරය කියන එක ඇතුලේ ඕගොල්ලෝ පොඩි පන්ති වල මේ තුනම ඉගෙන ගත්තා වින්නේ වශයෙන්. මේ ස්වභාවික ලෝකයේ ගැන අපි පරිසරයෙන් ඉගෙන ගත්තේ ගොඩක් සත්තු ගැන, ගස් ගැන, ඊළඟට එක එක සිද්ධි ගැන කොහොමද බලය හැසිරෙන්නේ, මේක දැම්මහම මොකද මේක මෙතනට විසිරෙනවම මොකද වෙන්නේ, ඇයි නිව්ටන් ගොළුවට අපේ ගෙඩියක් වැටුනේ, මේ දේවල් අපි ඉගෙන ගත්තේ. එතකොට ඒව ස්වභාවික ලෝකයේ තියෙන සංසිද්ධි දරුවනේ. එතකොට ස්වභාවික විද්‍යාවන් ගණයට එතකොට ලේසියෙන් අපිට උදාහරණ තුනක් හැදෙනවා මෙතන. ජී පරිසරය කියන එක නෙමෙයි, පරිසරය කියන එක විශේෂයක් නෙමෙයි, පරිසර විද්‍යාව කියන එක ගන්න පුළුවන්. ඒක නැත්නම් අපේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියන විෂය ප්‍රධාන වශයෙන්. මීට අමතරව ඔයගොල්ලෝ අහලා තියෙනවා සත්ව විද්‍යාව, සූලොජි කියන විෂය. රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ඊට පස්සේ වෛද්‍ය විද්‍යාව, ශාක විද්‍යාව, මේ වගේ ස්වභාවික සංසිද්ධි. වෛද්‍ය විද්‍යාවෙන් මොකද කියන්නේ මිනිස් සිරුරේ ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලියනේ ඒගොල්ලෝ හොයලා ඒක සිද්ධ වෙන එහා මෙහා වන් වලට අපි මොකද කරන්නේ කියන එක නෙතන වෛද්‍ය විද්‍යාව දිහා හම්බෙන්න බලන්න. එතකොට ඒවා ස්වභාවික ලෝකයේ ගැන හොයන ස්වභාවික විද්‍යාවන්. මේවා දරුවනේ අපිට නිරීක්ෂණ කරන්න පුළුවන්. ඒවා අපිට පර්යේෂණාගාර තුර සනාථ කරන්න පුළුවන්. ඒවා ඕනෑම පද්ධතියක සමාන ප්‍රතිඵල දෙනවා කියලා දැන් ඔබේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මගේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේ දෙවල් සමානයි. හැම මනුස්සයෙකුගේම ඒවා පොදු න්‍යායන් තියෙනවා. ජීව විද්‍යාව කියන එක ගත්තාම විවිධ සත්ව කොට්ටාෂ ගත්තාම ඒවා වර්ග කරලා තියෙනවා. ඒවා අපිට හොයන්න පුළුවන්, පර්යේෂණ කරන්න පුළුවන්, විවිධ පරිසර තත්ත්වයකට ඒවා අපි හොයා දැනගන්න පුළුවන්, අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ ඔස්සේ අපි නිගමනවලට එළඹෙනවා. එතකොට ස්වභාවික විද්‍යාවන් කියන්නේ අන්න ඒ විදිහට අපිට පර්යේෂණාගාර තුළ සනාථ කරන්න පුළුවන් ස්වභාවික ලෝකයේ සංසිද්ධි නිරීක්ෂණය කරන විෂයන් වලට. ඊට පස්සේ අපි ගත්තොත් සමාජීය විද්‍යාවන් ගත්තොත් මීට වඩා හාත්පසින් වෙනස්.
දැන් මේ වචනේ ඇහෙනකොට සමාජීය විද්‍යාව සමාජයේ ඔගොල්ලෝ ඕන තරම් ඉගෙනගෙන ඇති මේ වචන සමාජයේ පවුල සමාජයේ කුඩා මේකකේ ඔගොල්ලෝ කටපාඩමින් ගන්නවා කිය සමාජීය විද්‍යාව කියන එක ඇතුලේ අපි ඉගෙන ගන්නවා මිනිසුන්ගේ ආර්ථික හැසිරීම මිනිසුන්ගේ දේශපාලන හැසිරීම මිනිසුන්ගේ ආගමික හැසිරීම ඊට අමතරව දැන් මේ දේවල් වලට අමතරව මිනිසුන්ගේ සංස්කෘතික හැසිරීම මේව තමයි සමාජීය විද්‍යාවන්ගේ මිනිසුන්ගේ මනෝ මනස මේ දෙක සමාජ විද්‍යාවන් මිනිසුන්ගේ සමාජීය හැසිරීම තමයි මේ විෂයවලදී මේ මේ ක්ෂේත්‍ර හරහා කතා කරන්නේ එතකොට මේ සමාජය තුළ මිනිසාගේ හැසිරීම යම් කිසි තර්කයකට අනුව මේව විද්‍යාවක්නේ ඒ නිසා අර ස්වභාවික විද්‍යාවන් වගේම යම් කිසි නිරීක්ෂණයකට යම් කිසි න්‍යායකට අදාළව තමයි සමාජීය විද්‍යාවන ගොඩනගන්නේ හැබැයි එකම වෙනස මේවා පර්යේෂණාගාර තුළ සනාථ කරන්න පුළුවන් වුණාට මේවා පර්යේෂණාගාර තුළ සනාථ කරන්න බැහැ දේශපාලනය වගේ දේ ඔගොල්ලෝ හොඳටම දන්න දේශපාලනය වගේ දෙයක් අපිට පුළුවන් ද පර්යේෂණාගාර තුළ සනාථ කරන්න හැබැයි හැබැයි දේශපාලනය කියලා කියන්නේ විද්‍යාව ඔගොල්ලෝ ඉගෙන ගන්න කලා විෂය ධාරාව හදන්න ළමයින්ට දේශපාලන විද්‍යාව තියෙනවා ඊට පස්සේ අපේ ආර්ථිකය කියන එක ගත්තම දැන් මම ඒක කිව්වා මේක අපිට ගිහිලා ලැබ් එකක ටෙස්ට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හැබැයි අපි ආර්ථිකය ආර්ථික විද්‍යාව කියන එක අපි විවිධ රටවල අපි USA UK China මේ වගේ විවිධ ලෝකයේ බලවත් රටවල් එක්ක ලංකාව සංසන්දනය කරන මේ රටවල් මෙහිමයි අපි මෙහිමයි. ඒ රටවල් ක්‍රියාත්මක වෙන විදිහ බලන ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන හිතනවා මිනිස්සු. විවිධ අපි සම්බන්ධතාවයන් වලට එළඹෙනවා. එතකොට ඒවත් යම්කිසි නිරීක්ෂණයන් හරහා යම්කිසි පර්යේෂණයන් හරහා යම්කිසි ක්‍රමයක් අනුගමනය කරලා අපි ගන්න නිගමනත් එක්ක ගොඩනැගිච්ච දේවල්. ඒ නිසා අපි ඒව සමාජීය විද්‍යාවන් කියලා හඳුන්වනවා. එනම් සමාජීය විද්‍යාවන්ට උදාහරණ ගත්තහම අපිට කියන්න පුළුවන් දෙමිට වෙනසකින් සමාජීය විද්‍යාවන්ට උදාහරණයක් වෙනවා සමාජ විද්‍යාව සමාජීය විද්‍යාවන් කියන්නේ මේ විද්‍යාවන් ඔක්කොම සමාජ විද්‍යාව කියන්නේ වෙනම විද්‍යාවක් ඕගලන්ට ඒක විශ්වවිද්‍යාලයේදී කලා විෂය ධාරාව හදාරන ළමයින්ට හදාරන්න පුළුවන් ශාස්ත්‍ර පීඨ තුල පවතින විෂය සමාජ විද්‍යාව ඊට අමතරව අපි ගත්තොත් දැන් අපේ විෂය ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව අපරාධ විද්‍යාව මේක ඔගලන්ට ඒකත් හදාරන්න පුළුවන් කලා විෂය ධාරාව හදාන්න ළමයින්ට තමයි විශ්වවිද්‍යාල ඇතුලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් වෙන අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ඊළඟට මනෝවිද්‍යාව මේවා තමයි සමාජීය විද්‍යාවන්ට උදාහරණ වෙන්නේ හොඳයි අපි එහෙනම් ඒ ගැන චුට්ටක් කියාගමු ස්වභාවික විද්‍යාව කියලා ඔබලන්ට ටියුට් එකේ හිස්තැන් දෙකක් තියෙනවා උදාහරණත් එක්ක ලියන්න එතන ලියා ගන්න ස්වභාවික ලෝකය හා එහි සංසිද්ධීන් පිළිබඳව ස්වභාවික ලෝකය හා එහි සංසිද්ධීන් පිළිබඳව විධිමත් හා ක්‍රමානුකූලව විමර්ශනය කරනු ලබන විෂයන් ස්වභාවික විද්‍යාවන් වේ. ටිකක් ඉක්මනට ලියන්න පුරුදු වෙන්න ඕනේ ඒල්ස් වලදී. ඉතින් මේ රයිටින් ස්පීඩ් එක ඔක්කොම හදාගන්න ඕනේ ඕලෙවල්ස් වගේ දෙගුණයක් වේගෙන් ඔගොල්ලෝ ලියන්න වෙනවා. විශේෂයෙන්ම දැන් ආර්ථික විද්‍යාව වගේ විෂය ගැන ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට නිකන් පල් හැලි වගේ ගොඩවල් ලියන්න නැහැ. නමුත් දැන් වාණිජ විෂය ගැන ළමයෙක් බිස්නස් ස්ටඩීස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් ගොඩාක් විස්තර කිරීම තියෙනවා. විශේෂ කර ආර්ට්ස් ගැන ළමයෙක් ගත්තොත් එයාලට වෙනම එයාලට තෝරගන්න අනිකුත් විෂයන් වලට අදාළව
බොහොමයක් දේවල් තියෙනවා කරන්න. ඉතින් ඒ නිසා මේ ඔගොල්ලන්ගේ රයිටින් ස්පීඩ් එක හොඳටම හදාගෙන වෙනවා. ඒකත් එක්ක ඔගොල්ලන්ගේ ඔළුවට දේවල් ගලාගෙන ඉන්න එක හදාගන්න ඉක්මනටත් එහෙමම තමයි ඔබ කාලය ඉතුරු කරගන්න ඕන. ඔබට ගණන් හදන්න තියෙනවා ඒ දේවල් වලට. ඒ නිසා රයිටින් ස්පීඩ් එක හදාගන්න ඉතින් චුට්ට චුට්ට අපි හදාගමු. දැන් මෙසේජ් කෙනෙක් ඉන්නවා නම් මම කියන්නම්. ස්වභාවික ලෝකය හා එහි සංසිද්ධීන් පිළිබඳව විධිමත්ව හා ක්‍රමානුකූලව විමර්ශනය කරනු ලබන විෂයන් ස්වභාවික විද්‍යාවන් වේ. උදාහරණ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සත්ව විද්‍යාව, ශාක විද්‍යාව. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සත්ව විද්‍යාව සහ ශාක විද්‍යාව. ඊට පස්සේ අපි ගමු සමාජීය විද්‍යාවන් කියන මාතෘකාව. සමාජීය විද්‍යාවන් යටතේ ලියාගන්න. සමාජයේ මිනිසුන්ගේ හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරන විෂයන් සමාජීය විද්‍යාවන් වේ. සමාජයේ මිනිසුන්ගේ හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරන විෂයන් සමාජීය විද්‍යාවන් වේ. උදාහරණ ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව. දැන් හත්ලියගෙනු ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව. හරි. එතකොට දැන් අපි කිව්වනේ දැන් මේ සමාජයේ මිනිස්සුන්ගේ හැසිරීමයි අපි මේ ස්වභාවික විද්‍යාව සමාජීය විද්‍යාවන් වලින් කතා කරන්න කියලා. එතකොට ආර්ථික විද්‍යාව ඒකට උදාහරණයි. දැන් ඕගොල්ලන්ට මේක මේ විෂය කරුණු වලට අමතර දෙයක් මම මේ කතා කරන්නේ. ඉස්කෝලේ එහෙම නිකන් ඒ ලෙවල් කරන්න දැන් ගන්නකොට දැන් ඕගොල්ලෝ තාම සමාජයක ප්‍රතිඵල ඇවිල්ලා නැහැනේ. ඔයගොල්ලන් ඒ ලෙවල්ස් කරන එක ගැන හිතනකොට කියනවා ඉකෝන් මැත්ස් මැත්ස් බලලා තමයි ඉකෝන් කරන්නේ. තව එකක් කියනවා ඕ ලෙවල් කොමර්ස් කරපු අයට තමයි ඉකෝන් කරන්න පුළුවන් කියලා. දැන් මේකේ මේ ඕ ලෙවල් කොමර්ස් කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැත. ඒ නිසා මම ඒක ගැන කතා කරන්නේ නැහැ දරුවනේ. ඕ ලෙවල් කොමර්ස් කිරීම වැදගත් නැහැ ඒ ලෙවල් ඉකෝන් කරන්න. ඒකේ තියෙන සමහර මූලික කරුණු දින. නමුත් මේ ආර්ථික විද්‍යාව විෂය ඇතුලේ ඕගලන්ට ඒකේ මුල ඉඳන්ම කතා කෙරෙන. ඒ නිසා ඕගොල්ලෝ ඒක ගැන හිතන්න එපා.
ඔලිවර් කොමස් කරාද නැද්ද කියන එක ඒකේ කිසිම මේ සම්බන්ධතාවයක් නැහැ. ඔගොල්ලෝ ඉලෙවල් ආර්ථික විද්‍යාව කරන්න. දැන් උදාහරණයක් විදිහට මගේ මම විශ්වවිද්‍යාලය ගත්තොත් අපි ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය කියලා දැන් මම උසස් පෙළට ආර්ථික විද්‍යාව කළා. හැබැයි ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය කරපු ළමයි හිටියා ඒ ලෙවල් වලට ඉක්කොන් නොකරපු. ඉතින් ඒ නිසා උපාධි පාඨමාලාවක පවා මේකේ මේ බේසික් එකේ ඉඳන්ම එනවා. ඉන්සන්ට් එක සාමාන්‍යයෙන් උසස් පෙළ විෂයේදී මේක හදාරන කෙනෙක් තමයි ඉතින් කරන්නේ අර බොහොම කලාතුරකින් නමුණු කෙනෙක් කරන්නේ. එනිසා ඕ ලෙවල් කොමර්ස් වගේ විෂයක සම්බන්ධතාවයක් නැහැ. සමහර පාසල්වල ඒක නිර්ණායකයක් විදියට බලනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඔබ විෂය තෝරගනිද්දී මේ මම ඕ ලෙවල් කරලා නැහෙනේ කියන තැනට ඕ ලෙවල් කොමර්ස් කරේ නැහෙනේ කියන එකට බය වෙන්න එපා. ඒ මූලික කරුණු කොහොමත් ඔබේ විෂය නිර්දේශය අන්තර්ගතයි. දැන් මම කියලා දෙනවා කියලා මම බොරුවට පම්පෝරි ගහන්න අවශ්‍ය නැහැ. ඔබේ විෂය නිර්දේශයේ ABC ඔක්කොම ටික තියෙනවා. මේ නිසා ඒක බය වෙන්න එපා. ඊළඟට මේ මැත්ස් කියන කතන්දරේ ගත්තොත් මේ මැත්ස් ඕන කියන්නේ කරුණේ ආර්ථික විද්‍යාව දැන් ඔගොල්ලෝ ඉස්සරහා පාඩම් වලින් ඔගොල්ලන්ගේ දෙවෙනි පාඩම තියෙන ඉල්ලුම සැපයීම සම්බන්ධ දේ. ඊට පස්සේ ටිකක් ඉස්සරහට යනකොට ඔබට පොඩි පොඩි ගණිතමය ක්‍රම ගණිතමය ගැටලු විසඳන්න තියෙනවා. ඒ කියන්නේ මේ A level maths කරන ළමයෙක්ගේ තරමටම ඔබ මේ උසස් පෙළ මට්ටමේදී ඔයගලන්ට ගණන් අවශ්‍ය වෙන්නේ මේ බොහොම පොඩි සමීකරණයක් සුළු කරගන්න. මේ වගේ බොහොම පොඩි දේවල් තමයි ඔයගලන්ට උසස් පෙළ මට්ටමේ මේ ගණන් කියලා අවශ්‍ය වෙන්නේ. මේ ගණිතයට ඔබට බොහොම පාසල්වල මේ මැත්ස් වලට 100ක් නැත්තම් ඉකොන් වලට ගන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා දැනුනේ. ඇත්තටම ඉකොන් කියන විෂය බොහොම තාර්කික විෂයක්. ඔගොල්ලෝ ඉස්සරහට යනකොට ඔගොල්ලෝ මේකේ දේවල් ඉගෙන ගන්නකොට ඒක ඔගොල්ලෝ තර්කානුකූලව ගොඩනගා ගන්න ඕනේ. දැන් මේක කටපාඩම් කරනවට වඩා මේකේ තියෙන සමහර න්‍යායන් විෂය කරුණු දැන් ප්‍රශ්නෙකට උත්තර ලියනකොට ඒක කොනක් අල්ලගත්තාම ඉතුරු කොන ඔගොල්ලෝ තර්ක කළා තමයි ගන්න ඕනේ. ඒකට ඔගොල්ලෝ පාඩම් කරලා තියෙන ඕන පෙරහුරුව ලැබලා තියෙන ඕන ඒක වෙනම දෙයක්. ඔබේ පොඩි තාර්කික දැනුමක් තියෙන ඕන. ඒක මේ මැත්ස් වලට 100ක කියන එක ඇතුලේ ඒ කියන්නේ මැත්ස් වලට 100ක කියන්නේ පොඩි නිර්ණායකයක් නේ ළමයිගේ මානසික ළමයිගේ දැනුම මට්ටම මනින නිර්ණායකයක් නේ මේ මැත්ස් වලට 100ක කියන එක. අර ඒ නිසා තමයි බොහොමයක් පාසල්වල ඉකෝන් කරන්න දෙන්නේ නැහැ මැත්ස් වලට 100ක් නැත්තම්. මොකද ඇත්තටම මැත්ස් වලට 100ක් නැතුව ඒ විෂය තෝරගන්න ඉතින් එහෙම කියන්න බෑ 100%ක් මෙහෙම ඉකෝන් කරන්න බෑ කියලා. කරන්න බැරි නෑ පුළුවන්. නමුත් ලොකු එෆර්ට් එකක් ගේම් ළමෙක් දරන්න ඕනේ. අර මැත්ස් කියන සබ්ජෙක්ට් එකේ මේ මිනිස්සු තර්කය කියන එක ගොඩක් ලාට මනින්නේ මිනිස්සුගේ තාර්කික චින්තනය කියන එක මනින්නේ මේ මැත්ස් එක්ක. ඔගොල්ලෝ අහලා තියෙන බුද්ධි පරීක්ෂණ වේ IQ වගේ දේවල් ඒවා ගොඩක් මේ මැත්ස් බේස් කරගෙන හැදගෙන මේ මහා ලොකු ගණිත ක්‍රම නෙමෙයි. ඔබලන්ට ඇත්තටම එකතු කරගන්න අඩු කරගන්න සමීකරණයක් විසඳ ගන්න ওই වගේ දේවල් තමයි මේ උසස් වෙන මට්ටමේ තියෙන සරල සමීකරණ සුළු කරන්න ඔගොල්ලෝ ගන්නවානේ. අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. එතනින් එහාට මේ මහා ලොකු ගණිත කර්ම නැහැ මේ ඉකොන් ඇතුලේ. උසස් පෙළ ආර්ථික විද්‍යාව ඇතුලේ ඔගොල්ලෝ මේ විශ්වවිද්‍යාල මට්ටමට ගියාම වෙනම තියෙනවා. නමුත් අපි උසස් පෙළ ගැන කතා කරන්නේ. උසස් පෙළදී මේ ඔගලන්ට තියෙන්නේ මේ බොහොම සරල සමීකරණයක් සුළු කරගන්න වගේ දේවල් විතරයි මැත්ස් පාට් එකක් විදිහට. ඉතින් ඒක මැත්ස් කියන්නේ ගණිතයේ ඍජුවම සම්බන්ධ වෙන්නේ එතනදී එකතු කරගන්න අඩු කරගන්න බෙදන්න ගුණ කරන්න ওই ටික විතරයි තියෙන්නේ. ඊට අර මැත්ස් වල 100ක ගොඩක් පාසල් වල බලන්නේ අර මේ කියන තාර්කික ඥානය මේ ළමයට තියෙනවද නැද්ද කියන එක බලන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔගොල්ලෝ පුද්ගලිකව දන්නවනේ තමන්ගේ මට්ටම මොකක්ද කියන එක. ඒක දැන් තේරුම් අරගෙනනේ ඔගොල්ලෝ විශේෂ සම්බන්ධ වෙන නිසා මම මෙහෙම කිව්වා කියලා බය වෙන්න එපා. දැන් ඔගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න ඉස්කෝල වල කොහොමද ඔයගලන්ගේ ඒ වල තියෙන නිර්ණායක මොනවාද. අර කීප් දෙන්නෙක් විතර මගෙන් ඇහුවා ඕ ලෙවල් මං කොමර්ස් කරලා නැහැ මං ඒ ලෙවල් ඉක්මන් කරාට කමක් නැද්ද කියලා එහෙම කරන්න පුළුවන්. ඒකට නම් කිසිදු ගැටලුවක් නැහැ. මේ මැත්ස් සාමාන්‍යයෙන් ඕගලන්ට මේ අර ප්‍රධාන සුළු කිරීම් ටික එකතු කරන්න අඩු කරන්න බෙදන්න වැඩි කරන්න වරහන සුළු කරගන්න ඒ දේවල් පුළුවන් නම් මේ ඉකෝන් වලට ඒක මේ එහෙම ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ සාමාන්‍ය ගණිත දැනුමක් තියෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමද මැත්ස් ෆේල් කෙනෙක් මේ වගේ විශ්චයකට ඉතින් එන්නේ නැහැනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මේ ඒක ඒ පිළිබඳ ගැටලුවක් නැතුව ඇති කියලා. ඒ නැත්නම් අපි ඉතින් මුල පියවරින් නම් ඉගෙන ගමු ඉස්සරහට හදාගන්නේ කොහොමද කියන එක. හරි, අපි ඊළඟට ආයෙ යමු පාඩමට.
හරි ඔබලගේ කියුට් එකෙත් මීටින් එක තියෙනවා ආර්ථික විද්‍යාවේ බඳුන්වන විවිධාකාර වූ ආර්ථික න්‍යාය හා මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගොඩනැගී ඇති බැවින් ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකේ. ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියලා කියන්නේ ඇයි ඒ ආර්ථික විද්‍යාවේ තියෙන ආර්ථික න්‍යාය මූලධර්ම හැම එකක්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස් වෙලා තියෙන නිසා. අපි කිව්වා විද්‍යාවක් කියලා යම් විද්‍යාවක් නම් අනිවාර්යයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ ඒකේ විමර්ශන කටයුතු සමඟ. එතකොට ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ආර්ථික න්‍යාය මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේදයක් මත ගොඩනැගිලා තියෙන නිසා අපි ආර්ථික විද්‍යාව විද්‍යාවක් විදිහට හඳුන්වනවා. සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ හැසිරීම් රටාවන් ආර්ථික දෘෂ්ටි කෝණයෙන් තර්කානුකූලව අධ්‍යයනය කරන බැවින් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වේ. අපි මුලින්ම කිව්වා ඇයි ආර්ථික විද්‍යාව විද්‍යාවක් වෙන්නේ? ඒක ආර්ථික න්‍යාය මූලධර්ම යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් මත ගොඩනැගිලා තියෙන හින්දා. එතකොට ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වෙන්නේ ඇයි? ඒකෙදි අපි සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ හැසිරීම් රටාවන් ආර්ථික දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කරන නිසා. අපි මොනවාද සමාජයේ ජීවත් වෙන මිනිසුන් මිනිස් හැසිරීම් आर्थिक दृष्टिकोण मिनी सैसिरीम आर्थिक दृष्टिकोण विग्रह किरण मेक सामाजीय विद्यावाक्य अभी हंदोन वन එතකොට අපි මේ ආර්ථික විද්‍යාව තුළ කතා කරන්නේ මිනිස්සුන්ගේ භෞතික අවශ්‍යතාවයන් ගැන. මිනිස්සුන්ගේ මේ භෞතික අවශ්‍යතාවයන් ඉටු කරගන්න මිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියන එක ආර්ථික දෘෂ්ටි කෝණයෙන් විස්තර කරන එක තමයි आर्थिक विद्यावेदी के लिए हरी द इतने कोटे उगलान के क्यूट के दीला थी ना माँ समाजे जीवात्मन मिनिसुंगे हसरीम रटावन आर्थिक दृष्टिकोणे फारकान कुलवा देने करने बैवी आर्थिक विद्यावे समाजीय विद्यावाद बैवी ආර්ථික විද්‍යාව තුළ මිනිසාගේ භෞතික අංශය හේවත් ආර්ථික අංශය පිළිබඳව පමණක් සාකච්ඡා කරන බැවින් ඒ අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අනෙක් සමාජීය විද්‍යාවන් අපි ගත්තනි උදාහරණ කිව්වනේ අපරාධ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව ඒ වලින් වෙනස් වෙන්නේ ඇයි මේක? මේකෙදි අපි කතා කරන්නේ මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා නිසා. දේශපාලනය ආගම සංස්කෘතිය සමාජ ඒව ගත්තොත් ඒ මිනිසුන්ගේ මානසික අවශ්‍යතාවත් එක්ක තියෙන දෙයක්. හැබැයි මේක මිනිසුන්ගේ භෞතික අවශ්‍යතාවත් එක්ක තමයි අපි කතා කරන්නේ. එතකොට සමාජීය විද්‍යාවන් කියන කුලකය ඇතුලේ සමාජීය විද්‍යාවන් කියන ගොන්න මල්ල ඇතුලේ විෂයන් මල්ල ඇතුලේ ආර්ථික විද්‍යාව අපි හඳුන්වනවා රජින විදිහට. මොකද මේක තරම් දරුවනේ ජීවිත මිනිසුන්ගේ ජීවිත වලට සමීප විෂයක් නෑ. දැන් ඕගොල්ලෝ හිතලා බලන්න දේශපාලන විද්‍යාව කියන විෂය ඊට පස්සේ අනිකුත් අපරාධ විද්‍යාව වගේ දේවල් මේව මිනිස්සුක ජීවිතයක තිබුණත් නැතත් කමක් නෑ. දැන් අපි දේශපාලන විද්‍යාත්මකව දේවල් විග්‍රහ කරලා ඡන්දෙ දෙන්න අරවා මේවා එච්චර දුරකට අපේ සාමාජික ජීවිත යන්නේ නෑනේ. අපි අපි හැබැයි ආර්ථික විද්‍යාව වල අපේ ආර්ථික හැසිරීම අපි කඩේකට ගිහින් බඩුවක් ගන්න මේක අපේ ජීවිතය අපි පවත්වා ගන්න අනිවාර්යම කරන දෙයක්. ඒ නිසා මේක මිනිසුන්ගේ ජීවිත වලට අතිශය සමීපයි. මේ තරම් සමීප තවත් විෂයක් නැහැ ඇත්තටම. ඒ නිසා අපි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන්ගේ රැජින විදිහට හඳුන්වනු ලබනවා. හොඳයි.
අපි ඊට පස්සේ බලමු ආර්ථික විද්‍යාව අනෙකුත් ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේක නිතර ප්‍රශ්න කෙරෙන ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රවලට අහන කාරණාවක්. කොහොමද ආර්ථික විද්‍යාව අනෙකුත් සමාජ විද්‍යාවන්ගෙන් නෙමෙයි ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ කියලා. මේකෙදි ප්‍රධාන කරුණු තුනක් මේවා මේ ඔයාලගේ විෂය නිර්දේශ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව තමයි මේ උත්තර ඉපසබලගේ මාකින් ස්කීම් වලට මැච් වෙන්න ඒ විදිහටම තමයි මේ කරුණු ටියුට් එකට ඇතුළත් කරන්නේ ඔයාලට මේ සයිඩ් එකෙන් දීලා තියෙන ඔයාලට ලියා ගන්න දෙන්න දැන් කොහොමද අපි දැන් මතකයි ස්වභාවික විද්‍යාවක් කියලා කියන්නේ ස්වභාවික සංසිද්ධීන් අපි ගැන කතා කරමු ස්වභාවික සංසිද්ධි නිරීක්ෂණය කරන විෂයකට තමයි අපි ස්වභාවික විද්‍යාවක් කියලා කියන්නේ ආර්ථික විද්‍යාව කොහොමද ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ පළවෙනිම දැන් මේ වෙනස් වෙන ප්‍රධානම හේතුව තමයි අපි ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම එතකොට ආර්ථික හැසිරීම කියන එක ස්වභාවික ගණනෙට වැටෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව. අපි කතා කරන්නේ ආර්ථික හැසිරීම. ඊළඟට දෙවෙනි හේතුව තමයි මේවා අපිට පර්යේෂණාගාර තුල සනාථ කරන්න බෑ. ප්‍රධාන කරුණු තුනක් තමයි අපි මේකට කතා කරන්නේ. අනිත් එක තමයි මිනි අපි කතා කරන්නේ මිනිසුන්ගේ හැසිරීමනේ. එතකොට මේක මිනිසුන්ගේ හැසිරීම කියන එක විවිධ කාලයන්. දැන් උදාහරණයක් විදියට කොවිඩ් පවතින දැන් කොවිඩ් දුත් එක්ක අපේ හැසිරීමයි කොවිඩ් වලට කලින් අපේ හැසිරීමෙන් ගත්තොත් ඒක පැහැදිලිවම වෙනස් වෙන දරුවනේ. අපේ ගෙදරක ආහාර පරිභෝජන රටාව ගත්තොත් අපේ ගෙදරක සල්ලි හම්බෙන ක්‍රමය ගත්තොත් ඒ හැමදේම මේ කොවිඩ් තත්ත්වෙත් එක වෙනස් වෙලා තියෙනවා. එතකොට මීට කලින් තත්ත්වෙයි දැන් තත්ත්වෙ. ඒක කාලයත් එක්ක වෙනස් වෙනවා. ඊළඟට ප්‍රදේශයත් එක්ක වෙනස් වෙනවා. අපි ප්‍රදේශ නිකන් ඔයාලට පැහැදිලි වෙනසක් ගන්න අපි හිතමු ඇමරිකාවේ මිනිස්සුගේ අපේ අපි ලංකාවේ කෙනෙක්ගේ හැසිරීම ගත්තොත් ඒක කණිකරම වෙනසක් ඔයාලා දන්නවනේ. ඊට අමතරව එක එක සමාජ පරිසර තියෙනවා. මිනිස්සු හුරු වෙලා තියෙන දේවල් උපදින්න ඒ මිනිසුන්ගේ ආහාර පරිභෝජන රටාවන් ඒ මිනිසුන්ගේ විවිධ චර්ය රටාවන් ඒ දේවලුත් එක්ක මේ ආර්ථිකයේ විවිධ දේවල් සංකල්ප ඒවට සංවේදී වෙනවා. එක එක ඒ තියෙන දේවලුත් එක්ක. එතකොට ඒව ස්වභාවික විද්‍යාවකින් ගොඩනගන්න බැහැ. අපි දැන් ගත්තොත් එහෙම භාණ්ඩයක මිල දැන් භාණ්ඩයක මිල කියන එක දැන් ඔගොල්ලෝ හොඳ හොඳ ආකාරම දන්නවා මෑත කාලේ අපිට බොහෝම ලංකාවේ උදාහරණ ගැන කතා කරන්න පුළුවන් පොල් තෙල් ඊළඟට සීනි ඊළඟට සහල් මේවා පොල් මේ දේවල් දැන් මේ බොහොම මාත්‍රකාවට ලක් වෙච්ච දේවල් පහුගිය කාලේ ඔයගොල්ලෝ නිවුස් අහුවනම් බැලුවනම් මේවා බොහොම කතාබහට ලක් වෙච්ච දේවල්. මේවයි මිල ඉතා ශීඝ්‍රයෙන් බොහොම කෙටි කාලයක් තුල බොහෝ ලොකු ඉතා විශාල වෙනසකට ලක් වුණා. හැබැයි දැන් අපි ඒගොල්ලන්ට හේතු තියෙනවා නේ. ඒක දැන් පොල් තෙල් වල මිල ස්ථාවර නැහැනේ. දැන් ඒක ගැටලුවක් ආවා. ඒ ගැටලුවත් එක්ක පොල් තෙල් වල මිල වැඩි වුණා. ඒවා ඒ තියෙන කාලයත් එක්ක වෙනස් වුණා. දැන් මේක අපිට පුළුවන් ද රසායන විද්‍යාව මේ භෞතික විද්‍යාව වගේ විෂයක් වගේ පර්යේෂණාගාරයක් ඇතුළතදී මේව කරලා එහෙම සනාථ කරලා දිගටම පවත්වාගෙන යන න්‍යායක් හදන්න පුළුවන්ද? එහෙම බෑ. මේ ඊට පස්සේ සීනි වල සිද්ධ වෙච්ච වෙනස. පොල් ගත්තොත් පොල් විශේෂයෙන්ම පොල් දැන් මේවා කාලෙන් කාලෙට ඊට පස්සේ අපි දැන් ගන්න දන්නවා දැන් දෙහි අම්මිරිස් වගේ දේවල්. මේවා විවිධ දැන් කොස් දෙල් පොල් මේ හැම දෙයක්ම අර අවාරයට ගණන් වැඩි වෙනවනේ මේ දේවල්. එතකොට ඒව අපිට පුළුවන් පර්යේෂණාගාර මට්ටමේ සනාථ කරන්න. ඒව ස්වභාවික විද්‍යාවක් ඇතුලේ ගොනු කරන්න පුළුවන්. එහෙම බැ. එතකොට අන්නේ ඒ කියන හේතු මත මෙන්න මේ කියන හේතු තුන මත ආර්ථික විද්‍යාව ස්වභාවික පටලව ගන්න එපා. ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙනවා.
ස්වභාවික විද්‍යාවන්ගේ වෙනස් වෙනා මේ කියන හේතු මත. හරි. එහෙනම් අපි ඒ ටික ලියාගමු. පළවෙනි ආර්ථික විද්‍යාව අනිකුත් ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වීමට හේතු. මම ස්ලයිඩ් එකක් දාන්නම්. පළවෙනි එක ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම විග්‍රහ කිරීම. ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම විග්‍රහ කිරීම. දෙවැනි එක ගොඩනැගෙන ආර්ථික න්‍යාය පර්යේෂණාගාර තුල සනාථ කළ නොහැකි වීම. තුන්වැනි එක දෙවැනි එක ගොඩනැගෙන ආර්ථික න්‍යාය පර්යේෂණාගාර තුල සනාථ කළ නොහැකි වීම. වේගෙ වැඩි නම් මෙසේජ් එකක් දාන්න, වේගෙ වැඩි කියලා. මිනිස් තුන්වැනි එක මිනිස් හැසිරීම කාලය ප්‍රදේශය සමාජය පරිසරය සමවින් මිනිස් හැසිරීම කාලය ප්‍රදේශය සමාජ පරිසරය. සමාජය පරිසරය නෙමෙයි, සයිඩ් එකේ වැරදි. සමාජ පරිසරය වැනි සාධක කෙරෙහි සංවේදී වන බැවින් ස්වභාවික විද්‍යාවන්හි ගොඩනැගිය නොහැකි වීම. එක උදාහරණ ඔබලන්ට දීලා තියෙනවා. භාණ්ඩයේ කිල්ලම වැඩි වෙන විට මිල අඩු වේ. අපිට තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ලියලා ඉවරයි කියලා. ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචන සහ විද්‍යාව ගැනනේ ප්‍රයෝජන මේ ටික ඔක්කොම දැන් අද කතා කරන්න හිටියේ. විනාඩි 10ක කාලයක් ඇතුළත නිකන් දඩ විද්‍යාව කරගෙන යන්නේ. නමුත් මම ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. දැන් අද පාඩම ගැන ඔයගොල්ලන්ට දැනෙන දේ මට පොඩි WhatsApp message එකක් දාන්න. මම අර කිව්ව ෆෝන් නම්බර් එකට ඒක උගලන්ට වේගෙ වැඩිද, වේගෙ මදිද, එහෙමද තේරුණාද, තේරුණ නැද්ද, නිකන් පිස්සුවක් වගේද, බොරාද, අපබ්‍රංශ වගේද, එහෙම කියන එක ගැන මට පොඩි මේ message එකක් feedback එකක් උගලගේ ප්‍රතිචාරයක් දෙන්න. මොකද එතකොට ඉස්සරහට උගලන් අපේ පාඩම් මාලාව අපිට හොඳට හදාගෙන සාර්ථක විදියට මේක අවසන් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් 2022ට ඔයගොල්ලෝ දන් කෙනෙක් ඉන්නවා නම් මේ පාඩම් බොහෝ දුරට ඉතින් පළවෙනි පාඩම් වගේ නම් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාලට කියන්න සම්බන්ධ වෙන්න කියලා. එහෙම ගැටලුවක් නැහැ.
ඕනම ගැටලුවක් මාත් එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරන්න ඒක කිසිම ප්‍රශ්න නැහැ. ඔබලන්ට ඉන්න ඕනම විදිහකට මේක ඇඩ්ජස්ට් කරගන්න වෙනස් කරගන්න පුළුවන්. අපි දැන් මට කියන්නේ ඉස්සරහට යන්නත් බයයි නොගිහිනුත් බෑ මේ මේකට ඔයාලගේ ෆීඩ්බැක් එක කොහොමද කියලා දන්නේ නැතුව මම කැමතියි ඔයගලන්ට පුළුවන් නම් මට WhatsApp මෙසේජ් එකක් හරි දාන්න. ඔයගල මොකද දැන් මේක ලෙසන් එක ඉවර කරන්න ඉස්සෙල්ලා ඔයගල මොකද්ද මේක ගැන හිතන්නේ ඔයගලන්ට හොඳයිද තේරුණාද කියන එක ගැන මම මේක ඉවර කරන්නම්. දැන් අර මම කලින් කිව්ව විදිහට ඔයගල කොහොමද සම්බන්ධ වෙන්න කැමති කියලා මට මෙසේජ් එකක් දෙන්න. ඒ අනුව අපි ඉදිරියට පන්තිය කොහොමද කරගෙන යන්නේ කියලා ලබන සතියේ ඉඳන් ඔයගලෝ සම්බන්ධ වෙනකොට ගාස්තු ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් අපි තියෙන තත්ත්වය බලලා ඕගලන්ට හරියට මේක කියන්නම්. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. එහෙනම් ආයි ඊළඟ දවස් පිළිබඳව අපි WhatsApp group එකේ දැනුවත් කිරීමක් කරන්න. Thank you.